මේක නිියවරෆිසිියෝලෝජි මෝට පාට්ගේ පලවෙන විඩියක මේක අපි කතා කරන්නේ රිෆලෙක්සස් කියන මොනවද කියලා. රිෆලෙක්සයක් කියන්නේ ඉන්වොලන්ට ඒකන් අපි හිතල කරන්න ඇති රෙස්පොන්ස්ව සිමිලස් මහකරි උත්තේයකට ප්‍රතිචාරයක් දෙට තියෙන විතව් සිගනිිකට ඉන්වල්මට ් බ්‍රේන් මේ ප්‍රධාන වශයෙන් තම සිගනිිකට ඉන්වල්ම සමහරු ඉතන්ගන්න පුළුවන් බ්‍රේන් එක ගැන මොලේ කිසිම ඉන්වෝල්මටක් නෑ කියලා හැබැයි එහමනෙවෙයි සිගනිිකට ඉන්වල්මට ඇක්තමා නැත්තේ සමහර රිෆලෙක්සල්ට මොලේ ඉන්වල්මට තියෙන පුළ එනඟට අපි බලමු කොහොමද මේ අපි කියන රිෆලෙක් ආක එකක් කියලා එක් කොහොමද වෙන්න කියලා පලවෙනි තියෙනවා ස්ටිමියලස් එක එකන උත්තේජය එක මොක රිසප්ටක්කින් ගන්න ද සිසරේ කතාරන්න ති හම තිය උදාහනක හම තින එක රිසප්ටස් නට පස නහ නල් ෆක්ට රිසප්ටර්ස් හෙරටින එක තින යගේ රිසප්ටස්ල ඊට පස්සේ ඒක යනවා ඇෆරට නබකින්ද මේ ඇෆරන්ට ඉෆරන් කියන මතන කට දන්නවාද ඇෆරන්ට් කියන්නේ මොකක්හරි දිහාාවට ඒ සෙන්ට්‍රල් නව සිස්ටම එක ගත්ත සෙන්ට්‍රල් සිස්ටම එක දිසාාවට සිගනල්ස් කියනවන එකට අප ෆරට නවයක් කියන මේ ෆරට නව එකතකොට රිසප්ක් එන හිද සෙන්සරි නව එකක් ඒකෙන් ගේනවා සෙන්ට්‍රල් කනෙක්ෂන් එකට මේ සෙන්ට්‍රල් කනෙක්ෂන් එක කියන එක සෙන්ට්‍රල් නව සිස්ටම් එක සෙන්ට්‍රල් නව සිස්ටම එක බ්‍රේන් එකයි ස්පයින් එකයි දෙකම තියෙනනේ එතකොට සමහ රිෆලෙක්සල් ඇෆරට නව එකෙන් යන්නේ ස්පයිනල් කෝඩ් එකට උදාහරණයක් විදිහට අපිස්සට කතාගන්න ස්ට්‍රේච් රිෆලෙක් එකහෙම ඇෆරට නවෙන් ගේන ස්පයිනල් කෝඩ් එකට සමහර රිෆලෙක්සල්ද ඇෆරට නව එකෙන් සිගනල් එක්ගේෙනවා බ්‍රේන් එක යම් කොටස්සල්ට මේ බ්‍රේන් එක අපි දන්න සොමටෝ සෙන්සරි කෝටෙක් එකක් තියෙන මෝට කෝටක් එකක් තියෙන කියන්නේ අපි වොලන්ට රිමූමන්ස් කරන ඒරියස් තියෙනන් ඒ ඇර වෙන ඒරයා එකට තම මේ රිෆලෙක්සල් ගෙන ගොඩක්ලාට බ්‍රේන්ස් ටෙම එක ියුක්ලියස්වල්ට මේ අප ඉස්සරට කතාකර එතකොට මේ සෙන්ට්‍රල් කනෙක්ෂන් එක වෙන්නේ ස්පයිනල් කෝඩ්ඩ කියන අපි කියනවා ඒවට ස්පයිනල් රිෆලෙක්සස් කියලා මේක වෙන්නේ බ්‍රේන් එක මොක් කරේරිය එක්න අපිකට කියෙන ක්‍රේනියල් රිෆලෙක්සයක් කියලා ක්‍රේනියල් රිෆලෙක් එක උදාහරණම මේ අපි කතා කරනවා අපි ඇහැටැන් හම ඇහේ ඇහි පිය වෙන ඒගේ සොලවින් රිෆලෙක් එක යගේ දෙවල්ට තියෙන ස්පයින් රිෆලෙක් ම ට්‍රේච් රිෆලෙක් එක පිසට කතා කරන්න විද්‍රෝවල් රිෆලෙක් එක සුපර්ෆිෂල් රිෆලෙක්ස් තියක් කතා කරන්න ඒවගේ දෙව හොන්ත මතක තියාගන්න මේ බ්‍රේන් එක සිගනිිකට ඉන්මෝල්මට ඇන්නෑ කියන්න අපිට හිතල එක් කරන්න බෑ එකන්න ප්‍රයිමරි සොමට සෙන්සරි මෝට කෝටෙක්ල ලොකු සම්බන්ධයක් නෑ හරි ක්‍රේනියල් රිෆලෙක්ස යන්න වෙනත් තැන්ගල ඉට පසේ සෙන්ට්‍රල් කනෙක්ෂන් වලින් එනවා ෆරට නර්ව එකට එකන මේ මෝට නර්වයක් ෆරට කියන්නේ සෙන්ට්‍රල් නව සිස්ටමින් එලියට වෙන කොහටරි සිංහලයක් ගෙනන ඒක න කෙලි ෆෙක්ටෝගන්න එකට ෆෙක්ටෝගන්න එක තමයි මේ රිස්පො සිමරස එකට අදල් රෙස්පොන්ස එක ලබල දෙන්නේ ඊට පස්සේ රෙස්පොන්ස එකක් දෙනවක තම ටිම මේ රිෆලෙක්ස් ආක එකක් කියන්න එතකොට මේ අද රිෆලෙක්ස් යට අපි කතාන ටෙන්ඩන් රිෆලෙක්ස් කියන ටෙන්ඩන් රිෆලෙක්ස් යට ඩී ටෙන්ඩන් රිෆලෙක් එක නතන් ස්ට්‍රේච් රිෆලෙක්ක් ගැන කතා කරන්නවා ගොල්ගි ටෙන්ඩන් රිෆලෙක් එක හිමනත්තන් ඉන්වර්ස්ට ස්ට්‍රේච් රිෆලෙක්ක් ගැන කතා කරන්නවා සුපර්ෆිෂල් රිෆලෙක්ස් තුනක් ගැන කතාගන්න විද්‍රෝවල් සුපර්ෆිෂල් ඇබ්ඩොමිනල්න් ෆලෙක්ස් පාන්ට රිෆලෙක් එත්තකම ප්‍රිමිටිව රිෆලෙක් කියල පොඩි පාට ඇතින ඉටිගත් කතාගන්න අපි කතාගන්න රිෆලෙක් අතරෙන් තියෙන සිම්පල්ම රිෆලෙක් එක තම ට්‍රේච් රිෆලෙක් එක මේක ස්ටිමියලස් එක තම මසල් එකක් ස්ට්‍රේච්න එක ඇදෙනවා රෙස්පොන්ස එක තම ඇදෙන එකට රෙස්පොන්ස එක විදිහට මසල් එකයි කන්ට්‍රක්ටලා සයිස් එක හදාගන්නවා මේක රිසෙප්ට එක තම මසල් ස්පින්ඩල් එකේ තියෙන ස්ට්‍රේච් රිසෙප්ටර්ස් කියන් මුලිම බලු මොකක්ද මේ මසල් ස්පින්ඩලයක් කියන්න කියලා අපි මසල් එක මෙහෙම ගත්තොත් අර මසල් එක ක්‍රොස් සෙක්ෂන් එක හැම මතකනම් මතක ඇති මසල්ස් වල අපි කිව්වා මසල් ෆයිබර්ස් තියන ෆයිබර්ස් එකල බන්ඩල් හදන ඒවට මසල් ෆැසිකල් කියන ඒවයිකත්ල තම මසල් එක හදන්න කියලා තැම මේ මසල් ෆැසිකල් ගත්තාම මසල් ෆැසිකල් අතර මේ පොඩි වෙනස් කෑල්ලක් තියෙන්න්න පුලන් මේකට තම අපි කියැන මසල් ස්පින්ඩල් එක් කියලා මේ ස්පින්ඩල් එක හැදිල තියෙන්නේ මෙහෙම තියෙන ෆයිබර්ස් වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් දැම් මෙහෙම ඇල මැදිින් පොඩි ඉදිමිල්මක් වගේ තියෙන එකට අපි කියෙන නියුක්ලිය බෑග් ෆයිබ එකක් කියලා එහෙම එකක් නැති ෆයිබ එකට කියෙන අපි නියුක්ලිය චේන් ෆයිබ එකක් කිය මේ නියුක්ලිය බෑගුයි නියුක්ලිය චේන්ුයි ෆයිවස්ටි එකක් වෙලා කනෙක්ටියට සෙප්ටයිකින් වට වෙලා හැදන ස්ට්‍රක්්චක් කරතම අපි කියන්නේ මසල් ස්පින්ල් එකක් කිය එතකොට මේ නියුක්ලිය බෑක් ෆයිබ එක මෙන්න මේ මැද කෑල්ලේ චේන් ෆයිබ එක මෙන්න මැද කෑල්ලේ තම ඇතරම රිසප්ට එක තියෙන ස්ට්‍රච් එක හඳුරගන්න රිසප් එක තියෙන එතකොට රිසප්ට එක අපි කියන්නේ ඇෆරන්ට් නර්ව් සම්බන්ධ වෙන්න ඕනේ කියලා. කියන්නේ රිසප්ට එකේ තියෙන සිග්නල් එක සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් එකට ගෙනියන්න ඕන නර්ව්ස්. ඒවා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. අපි කියනවා 1A fibers and 2 fibers කියලා. හරි. එක්සෑම් එක විදිහට මේකේ ඒ ලොකු වැදගත්කමක් නැති වුණත් අපි අර 1A 2 කතාවක් කියපු හින්දා බලමු කොහොමද නර්ව්ස් fibers classify කරන්න කියලා. අපි දන්නවා නර්ව් fibers වර්ග දෙකක් තියෙනවානේ මෝටර් ඇන් සෙන්සරි කියලා. ඒ දෙකම එකතු කළා
ෆයිබස් එක ක්ලසිෆිකේෂන් එකක් තියෙනවා ABC කියලා. මේ ඒ ඒල්ෆා ඒබීට ඒගම ඒඩෙල්ට කියල වෙන් කරනවා හතන සෙන්සරයකේද මේ කියයි. ඒත් එක්කම සෙන්සරින ෆයිබර්ස් විතරක් වෙනම ක්ලසිෆිකේෂන් එකක් දානවා1,2,3,4 කියලා. වන් එකේ වන් ඒ සහ වන් බ කියල තියෙනවා, 2 එක හෙම නැහැ, 3 එකගේ 4 එක තියෙනවා. මේ වන් ඒ ෆයිබර්ස් නියුක්ලිය බෑග් ෆයිබර්ස් කියල අපි කතා කරන්න ඉස්සල ඒවයිට තමා සම්බන්ධවෙෙන වන් ඒ. ඒත් එක්කම නියුක්ලිය චේන් ෆයිබර්සල්ට සම්බන්ධ වෙන මේ ඇනිවලෝ ස්පයිනල් කතා අපි ටික්කින් බල. වන් බ අපි ඉස්සරහට කතා කරන්නවා ගොල්ගි ටෙන්ඩන් රිිෆලෙක්ක් කියල එකක් ඒක තම හම්බෙන්නේ. 2 ප්ලස් 2 ෆයිබර්ස් නියුක්ලිය චේන් ෆයිබර්සල්ට තම සම්බන්ධ වෙන්න එක මේ ෆ්ලයිවර්ස් ප්‍රේ කතාවත් අපි ඉස්සරහට කතා කරම් 3,4 කියලත් තියෙනවා. දැන් හිතන්නකු මෙහෙම දැන් මේ සෙන්සරිනම් ක්ලසිෆිකේෂන් එක සෙන්සරින විතරණ මේ අපි කතාකරේ මුළු සෙන්සරියන් මෝට ඔක්කොමරගෙන ක්ලසිෆයි කරන දයන්නේ. එතකට මේ සෙන්සරින එක එක වර්ගත් මේ එක එක වර්ගවලට ඇතුළත් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් අපි සත්තුන්ව දීපද නාමකරණයට අනුව නම් කළා, එක් සත්තු පොඩි ප්‍රමාණයක් අරගෙන වෙන නාමකරණයකට අනුව නම් කරොත් අර පොඩි ප්‍රමාණයත් දීපද නාමකරණය වෙන විශේෂවලට අරවා මේවට ඇතුළත් වෙන්න ඕනේ. ඒ විදිහට දැන් මේ ක්ලාස් 1 එක විදිහට ගත්තු 1A ෆයිබර්සුයි 1B ෆයිබර්සුයි මේ ක්ලාසිෆිකේෂන් එකේ ගත්තොත් ඒ ඇල්ෆා ෆයිබර්ස් විදිහට තමයි නම් ඇතුළත් වෙන්නේ. 2 එක ඇතුළත් වෙන්නේ ඒ බීටා එකට, 3 එක ඇතුළත් වෙන්නේ ඒ ඩෙල්ටා එකට, 4 එක ඇතුළත් වෙන්නේ C එකට. මේ AI B කියන ඒවා ඩයමීටර් එක වැඩි මයිලිනේට් පුට් වෙච්ච ෆයිබර්ස්. ඒවා එතකොට ඉක්මනට සිග්නල් යන්න පුළුවන්. C කියන්නේ ඩයමීටර් එක අඩු, ඒ කියන්නේ ස්මෝල් මයිලිනේට් උන් නැති ඒවා. ඒවයි හිමින් තමයි සිග්නල් යන්නේ. හරි, දැන් අපි ආයෙම මෙතනට. මේ තියෙන නියුක්ලියර් බෑග් ෆයිබර් එක, මේ තියෙන නියුක්ලියර් චේන් ෆයිබර් එක, මේක මෙන්න මේ කොටස් වල තමයි තියෙන්නේ ඇත්තටම රිසෙප්ටර්ස්. හරි, එතකොට අපි අර කතා කරන්නේ ඇනියුලෝ ස්පයිරල් එන්ඩ් එකක් කියලා. මේ ඇනියුලෝ ස්පයිරල් එන්ඩ් එකක් කියන්නේ මෙන්න මේ අපි කියන ඒවා 1A ෆයිබර්ස් වලට තියෙන්නේ කියලා. 1A ෆයිබර් එක ඇවිල්ලා මෙන්න මේ විදිහට නියුක්ලියර් චේන් බෑග් ෆයිබර් එකේ කැල්ලයි නියුක්ලියර් චේන් ෆයිබර් එකේ කැල්ලයි වට එතෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ඇනියුලෝ ස්පයිරල් එන්ඩ් එකක් කියලා. ඒවයි 1A ෆයිබර්ස් යනවා. අපි කියන්නේ ෆ්ලවර් ස්ප්‍රේන්ඩින් එකක් කියලා. ඒවා 2 එකට කියවනේ. 2 ෆයිබර්ස් ඇවිල්ලා මෙන්න මේ එතෙන්නේ නැතුව නිකන් අර පොඩ්ඩක් ෆ්ලවර් අර මේ මලිත්තක් වගේ බෙදලා බෙදලා මෙතන සම්බන්ධ වෙනවා. ඒවා 2 ෆයිබර්ස් එන. හරි, ඕකට තමයි ඇනියුලෝ ස්පයිරල් ඇන් ෆ්ලවර් ස්ප්‍රේ කියලා කිව්වේ. 2 ඒවා සම්බන්ධ වෙනවා නියුක්ලියර් චේන් ෆයිබර්ස් වලට, 1 එක බෑගුයි චේනුයි දෙකටම සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ ෆයිබර්ස් වල අපි කියන්නේ මෙන්න මේ කැලේ තමයි රිසෙප්ටර්ස් තියෙන්නේ කියලා. මේ දෙපැත්තෙන් තියෙන ඉතුරු කැලේ දෙකට පුළුවන් කන්ට්‍රැක්ට් වෙන්න. හැබැයි මේවා මසල් එකේ කන්ට්‍රැක්ෂන් එකට දායක වෙන්නේ නැහැ. උදාහරණයක් දැන් මේ මසල් එකේ සීමාව නම් මසල් එක කන්ට්‍රැක්ට් වෙනවා නම් එක්ක මෙතනින් ස්ටේබල් වෙලා මේ පැත්තෙන් මෙහාට කන්ට්‍රැක්ට් වෙන්න ඕනේ, එක්ක මේ පැත්තෙන් මොනවත් වෙන්නේ නැතුව මේ පැත්තෙන් මෙහාට කන්ට්‍රැක්ට් වෙන්න ඕනේ. හැබැයි මේ කැලේ වෙන්නේ මේක මෙහාට කන්ට්‍රැක්ට් වෙනවා, මේක මෙහාට කන්ට්‍රැක්ට්. ඒ හින්දා මේ වයින් මසල් එකේ කන්ට්‍රැක්ෂන් එකට දායකත්වයක් වෙන්නේ නැහැ. හැබැයි මේ කැරිය වලට කන්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. ඒත් එක්කම මෙතනට ආයෙමු. දැන් අපි කතා කරනවානේ දැන් නියුක්ලියර් චේන් ඇන් බෑග් ෆයිබර්ස් කියලා. ඒ ෆයිබර්ස් වර්ග දෙකේ එකතුවට අපි කියනවා මසල් එකේ තියෙන ඉන්ට්‍රාෆ්‍යුසල් ෆයිබර්ස් කියලා. ඒත් එක්කම දැන් මේ ස්පින්ඩල් එකට පැරලලිම යනවානේ මසල් ෆැසිකල්, එහෙම නැත්නම් මසල් බන්ඩල් ඇතුලේ මසල් ෆයිබර්ස්, ඒ නෝමල් කන්ට්‍රැක්ට් වෙන මසල් ෆයිබර්ස්, ඒවට අපි කියනවා එක්ස්ට්‍රාෆ්‍යුසල් ෆයිබර්ස් කියලා. හරි, ඉන්ට්‍රාෆ්‍යුසල් දැන් එක්ස්ට්‍රාෆ්‍යුස්. හරි, දැන් බලමු අතරම කොහොමද මේ ස්ට්‍රෙච් රිසෙප්ටර් රිෆ්ලෙක්ස් එක වැඩ කරන්න කියලා. හිතන්න දැන් මේ තියෙන්නේ මසල් එකේ නිකන් දර්ශී රූපයක්. එතකොට මේ තියෙන ඉන්ට්‍රාෆ්‍යුසල් ෆයිබර්ස් නියුක්ලියර් චේන් එකයි නියුක්ලිය බෑග් එකයි, මේ තියෙන්නේ නෝමල් එක්ස්ට්‍රා ෆියුසල් ෆයිබර් එකක්, ඒ කියන්නේ නෝමල් කන්ට්‍රැක්ටයිල් වෙන මසල් ෆයිබර් එකක්. හරිද? එතකොට මසල් එක ස්ට්‍රෙච් වුණාම මේ ප්ලේට් එක මෙහාට යනවා, එක්ක මේ ප්ලේට් එක කොහොම හරි දෙපැත්තට යනවානේ. එතකොට මෙන්න මේ බෑග් එකේ මේ රිසෙප්ටර්ස් තියෙන කැලලයි චේන් එකේ මේ රිසෙප්ටර්ස් තියෙන කැලලයි මෙහාට ඇදෙනවා. ඒ කියන්නේ මේ දෙක මෙහෙම ඇදෙනවා. ඇදුන ගම මේ රිසෙප්ටර්ස් වලින් සිග්නල් ඔන්න දැන් ඇදිලා රිසෙප්ටර්ස් වලින් සිග්නල් යවනවා මේවා දිගේ, මේ ඇෆරන්ට් නර්වස් දිගේ දැන් ඇදිලා කියලා. මේ ඇෆරන්ට් නර්ව් එක කෙලින්ම යනවා සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකට. දැන් අපි කියන්නේ මේ ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක බේසික්ලි ස්පයිනල් රිෆ්ලෙක්ස් එකක් කියලා. ඒ හින්දා මේක යන්නේ ස්පයිනල් කෝඩ් එකට. මේ ඇෆරන්ට් නර්ව් එකේ මේක සෙන්සරි නර්ව් එකන්නේ. මම හිතන්නේ නියුරෝ ඇන්ටමි වල කරනකොට දන්න ඇති සෙන්සරි ස්පයිනල් සෙන්සරි නර්ව්ස් වල සෙල් බොඩි එක තියෙන්නේ ඩෝසල් රූට් ගැංග්ලියන් එක. එහෙම නැත්නම් පෘෂ්ඨීය මූල ගැංග්ලියන් එක. ඒක ඩෝසල් මෙහෙම ඇවිල්ලා. එතකොට ඒ මේ ඉන්නේ ඩෙන්ඩ්‍රයිට්ස්. ඊට පස්සේ එහෙනම් තනුශාකා මේක ඇක්සන් එක ඇවිල්ලා මෙතන
මහිතන්නේ නිියරන්ටමි කතා කරන්න ඇති මේක පොස්ටි ග්‍රීමට වල පොස්ටිරිය හෝන් එක මේ ඇන්ටිරිය හෝන් එක මේ ඇන්ටිරිය හෝන් එකේ තියෙනවා සෙල් බොඩි එකක් ඒකත් එක්ක සයිනැප්සෙනවා මේ සෙල් බොඩි එක ඇක්සන් එක ඊට පස්සේ දිගටම ඇවිල්ලා කෙලින්ම යනවා එක්ස්ට්‍රා ෆියුසල් ෆයිබ එකට මේ එතකොට මේ නර්ව් එකට අපි කියනවා ඇල්ෆා මෝටර් නියුරෝන් එක කියලා මේකෙන් සිග්නල් ආවම දැන් මේක ස්ට්‍රෙච් වෙලා කියලා ඒකෙන් මේ ඇල්ෆා මෝටර් නියුරෝන් එක ඇක්ටිව් කරනවා ඊට පස්සේ ඇල්ෆා මෝටර් නියුරෝන් එක දිගේ සිග්නල් ගෙහෙලා ඒ ඇල්ෆා මෝටර් නියුරෝන් එකේ සිග්නල් එකක් දෙනවා මේ එක්ස්ට්‍රා ෆියුසල් ෆයිබර්ස් වලට කන්ට්‍රැක්ට් වෙන්න කියලා එතකොට මුලින්ම ස්ට්‍රෙච් වුණා මේ මේ ෆයිබර්ස් කන්ට්‍රැක්ට් වෙනකොට මේ මසල් ස්ට්‍රෙච් වෙලා තිබ්බ මසල් එක ඉස්සෙල්ලාම ස්ට්‍රෙච් වුණා ආයෙ අනිත් පැත්තට කන්ට්‍රැක්ට් වෙනවා ආගල්පේක සිම්පල් ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක කිව්වට ඇත්තටම මේකේ තව කෑලි කීපයකුත් තියෙනවා උදාහරණයක් විදියට ගන්න දැන් ලණුවක් දෙන්නේ දෙපැත්තෙන් ඇදන් ඉන්නකොට එක්කෙනෙක්ගේ ලණුව එක පාර්ට්කට පොඩ්ඩක් හරි බුරුල් කරොත් ඒ ලණුවේ තියෙන සම්පූර්ණ ටෙන්ෂන් එකම නැති වෙලා යනවනේ ඒතොර මසල් එකේ හිම් වෙන්න බෑනේ මොකද මසල් එක එහෙම වුණොත් මසල් එක ස්ට්‍රෙච් වෙනවා ස්ට්‍රෙච් වෙලා චුට්ටක් මේ එක්ස්ට්‍රා ෆියුසල් ෆයිබර්ස් ඉන්න කන්ට්‍රැක්ට් වුණ ගමන් මෙන්න මේ රිසෙප්ටර්ස් වලට තියෙන සම්පූර්ණ ස්ට්‍රෙච් වෙලා තියෙන එක නැති වෙනවා ඒ වයින් සිග්නල් යන එක නවතිනවා සිග්නල් යන එක නවතුන ගමන් ඇල්ෆා මෝටර් නියුරෝන් එක ඇක්ටිවිටි එක නවතිනවා එතකොට එක්ස්ට්‍රා ෆියුසල් ෆයිබර්ස් කන්ට්‍රැක්ට් වෙන එක නවතිනවා එතකොට ස්ට්‍රෙච් වුණා චුට්ටක් කන්ට්‍රැක්ට් වුණා නවතුනවා එතනින් එහාට කිසි දෙයක් වෙන්නේ නැහැ මොකද අපි දැන් ඔයාලා ඉස්සරහට ඔබ්සර්ව් කරන කතා කරනවා දැන් ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක වෙන්නේ ඉස්සෙල්ලම මෙහෙම තියෙන ප්ලේට් එක මේ ගාන විතර ඇදෙනවා ඊට පස්සේ තිබ්බටත් වඩා කන්ට්‍රැක්ට් වෙලා තමයි නවතින්නේ ඊට පස්සේ ආයෙ නෝමල් මට්ටමට එනවා කොහොමද ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක වෙන්නේ එහෙම වෙන්න විදියක් නැහැ අර අපි කතා කරපු සිම්පල් එකෙන් මොකද මේ ආයෙ යථා තත්ත්වයට පත් වෙන ගමන් මෙතනින් සිග්නල් යන එක නවත්තන හරි එහෙම නැති කරන්න පොඩි මෙකනිසම් එකක් තියෙනවා ඒක කරන්නේ මෙන්න මේ ඉන්ට්‍රෆියුසල් ෆයිබර් එකේ දෙපැත්තේ තියෙනවනේ අපි කියවනේ මේ පැත්තටයි මේ පැත්තටයි කන්ට්‍රැක්ට් වෙන්න පුළුවන් කැලේ දෙකක් කියලා ඒව කන්ට්‍රැක්ට් වෙලා තමයි ඒ දෙක කරන්නේ ඒක මෙන්න මෙහෙමයි දැන් මේ පින්තූරේ බැලුවොත් මේ තියෙන්නේ normal at rest අවස්ථාවකදී මේ extrafusal fibers මේ intrafusal fiber එකේ තියෙන විදිය. ඇදුන ගමන් මෙන්න මේ මැද receptors තියෙන කැල්ල ඇදෙනවා. මේක ආයේ extrafusal fibers contract වෙලා muscle එක contract වෙනකොට මේ දෙපැත්තේ තියෙන කැලි දෙක කරන්නේ ඒ කැලි දෙක මේ දෙපැත්තට contract වෙනවා. එහෙම contract කළා මේ මැද තියෙන කැල්ල ඇදගෙන ඉන්නවා. ඇදගෙන ඉඳලා තව තව ටික ටික මෙහාට කන්ට්‍රැක්ට් වෙනකොට චුට්ට 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 මේකේ ඇදෙන එක අඩු කරනවා. ඒකේ වැදගත්කම තියෙන්නේ මෙහෙම ඇදලා චුට්ට 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 රිලැක්ස් කරන එකෙන් පුළුවන් මසල් එකක් කොච්චර කන්ට්‍රැක්ට් වෙලා තියෙනවද කියලා අපිට බලා ගන්න. කොච්චර කොච්චර ස්ට්‍රෙච් වෙලා තියෙනවද කොච්චර කන්ට්‍රැක්ට් වෙලා තියෙනවද කියලා බලාගෙන ඒ අදාළ විදියට මසල් එකේ ටෙන්ෂන් එක ටික 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 අඩු කරගෙන යන්න පුළුවන්. එහෙම තිබ්බේ නැත්තම් චුට්ටක් කන්ට්‍රැක්ට් වෙන ගමන් මසල් එකේ ටෙන්ෂන් එක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. හරි එතකොට මේකේ වැදගත්කම අර මසල් එකක් කන්ට්‍රැක්ට් වෙවි එද්දි ඒකේ කන්ට්‍රැක්ෂන් එක අනුව ටික 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 ටෙන්ෂන් එක අඩු කරගෙන එන්නේ එක. අපි ඉස්සර තව බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් අර අපි කතා කරන්නේ චුට්ට චුට් මේක ස්ට්‍රෙච් වුණා ඊට පස්සේ මෙයා කියන්නේ මේක ස්ට්‍රෙච් වුණා ඊට පස්සේ එතකොට මෙයා ඇදෙනවා ඊට පස්සේ චුට්ටක් කන්ට්‍රැක්ට් වෙනකොටම මේක එකපාරට පොඩි වෙන්න නොදී මෙයා දෙපැත්තට ඇදිලා ටික 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 අඩු කරගෙන එනවා මෙතන තියෙන ටෙන්ෂන් එක. එතකොට මෙතනින් ඉස්සරහට යන්න කලින් අපි බලන්න ඕනේ නර්ව් එක ඇක්ටිවිටි එක කියන්නේ මොකද්ද කියලා. නර්ව් එක අපි දන්නවා නර්ව් එකකින් වෙන්නේ මෙන්න මෙහෙම නර්ව් එක තියනවා මේක ඇක්ෂන් පොටෙන්ෂල්ස් යනවා. තප්පරයට කීපයක් යන්න පුළුවන්. ඔන්න ඔය ඇක්ෂන් පොටෙන්ෂල්ස් යන ෆ්‍රීක්වෙන්සි එක. එහෙම නැත්නම් ෆ්‍රීක්වෙන්සි ඔෆ් සිග්නලින්. ඕක තමයි අපි කියන්නේ නර්ව් එක ඇක්ටිවිටි එක කියලා. දැන් සාමාන්‍යයෙන් නර්ව් එක ඇක්ටිවිටි එක දැන් අපි ගත්තොත් මෙන්න මේ සෙන්සරි නර්ව් එකක් ගත්තොත් මෙන්න මේ රිසෙප්ට් එක ඇදෙන ප්‍රමාණය අනුව හරිද ඒ කියන්නේ රිසෙප්ට් එක හිතන්නකෝ අපි නිකන් අපි ගත්තොත් රිසෙප්ට් එක සෙන්ටිමීටරයක් එහෙම සෙන්ටිමීටරයක් ඇදෙනවා කියලා සෙන්ටිමීටරයක් ඇදෙනොත් මෙන්න මේ සෙන්සරි නර්ව් එකේ තප්පරයට සිග්නල් 10ක් යන්න පුළුවන් සෙන්ටිමීටර දෙකක් ඇදෙනොත් 20ක් යන්න පුළුවන් අන්න ඒ විදිහට තමයි මේ සෙන්සරි රිසෙප්ට් එක කොහොමද මේ කොච්චර ස්ට්‍රෙච් වෙලා තියෙනවද කියන එක බලාගන්නේ දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේක යම් ප්‍රමාණයක් ස්ට්‍රෙච් වෙලා තියෙනකොට 20ක් යනවනะ ඒක එකපාරට කන්ට්‍රැක්ට් කරනකොට මෙතන තියෙන මුළු ටෙන්ෂන් එකම නැති වෙලා ගියොත් බිඳුවක් වෙනවා. එහෙම වෙන්නේ නැතුව මෙතන දෙපැත්තෙන් ඇදගෙන චුට්ට 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 රිලීස් කරනකොට 20 19 18 17 විදියට පොඩ 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 මෙතන තියෙන
සිගනලින් එක අඩු කරගෙන අඩු කරගෙන යන්න පුළුවන්. එහෙම කරාම කොච්චර දුරකට මේ මසල් එක ස්ට්‍රෙච් වෙලා තියෙනවද රිලැක්ස් වෙලා තියෙනවද කියන එක හරියටම අඳුරගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ දෙපැත්තේ තියෙන වැදගත්කම. කොහොමද මේ අර අපි ඒකට කියනවා ග්‍රේඩඩ් රෙස්පොන්ස් එකක් කියලා. ඒ කියන්නේ මේ කොච්චර කන්ට්‍රැක්ටිලිටි එක බයිනරි, කියන්නේ ඔන්න දැන් ස්ට්‍රෙච් වුණා නැති වුණා එහෙම නෙවෙයි, මෙච්චර යම් ප්‍රමාණයක් ස්ට්‍රෙච් වෙලා තියෙනවා, යම් ප්‍රමාණයක් කන්ට්‍රැක්ට් වුණා, ඊට වැඩියෙන් කන්ට්‍රැක්ට් වුණා, ඒ විදිහට බලාගන්න පුළුවන්. ඒක කරන්නේ අපි කියනවා ගැමා මෝට් න්‍යූරෝන් එකක් කියලා. ඒක වෙන්නේ මේම ගැමා මෝට් න්‍යූරෝන් එකක් තියෙන්නේ මේ ඇන්ටීරියර් හෝන් එකේමයි. ඊට පස්සේ ඒක වෙන්නේ මෙන්න එහෙම, මේක ස්ට්‍රෙච් වෙලා සෙන්සරි නර්ව් එකකින් මේ සිග්නල් එක ගිහිල්ලා මේ ඇල්ෆා මෝට් න්‍යූරෝන් එක ඇක්ටිව් කරන ගමන්ම ගැමා මෝට් න්‍යූරෝන් එකත් ඇක්ටිව් කරනවා. ඊට පස්සේ මේ ගැමා මෝට් න්‍යූරෝන් එක මේ පැත්තට ඇවිල්ලා යන්නේ මේ දෙපැත්තේ කෑලි දෙකට, දෙකේම චේන් වලයි බෑග් වලයි. අර එක්ස්ට්‍රා ෆ්‍යූසල් ෆයිබර්ස් වලින් මේ ඇල්ෆා මෝට් න්‍යූරෝන් එකකින් එක්ස්ට්‍රා ෆ්‍යූසල් ලේව කන්ට්‍රැක්ට් කරන්න කියනවා වගේ මේ ගැමා එකෙන් කියනවා මේ දෙපැත්තේ තියෙන කෑලි වලට දෙපැත්තට කන්ට්‍රැක්ට් වෙන්න කියලා. හරි, ඕකට අපි කියනවා ගැමා මෝට් න්‍යූරෝන් එකක් කියලා. එතකොට දැන් මෙතනදී දැනගන්න ඕනේ කෑලි තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ගැමා මෝට් න්‍යූරෝන් එකක් ඉස් ඕල්වේස් ඇක්ටිව්. ඒ කියන්නේ හැම අවස්ථාවකදීම ගැමා මෝට් න්‍යූරෝන් එකේ සිග්නල්ස් එක යම් ෆ්‍රීක්වෙන්සි එක යනවා. ඒ කියන්නේ මෙතන මේ සෙන්සරි නර්ව් එකෙන් ඇක්ටිවේෂන් නැත් තිබ්බත් නැත. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි සෙන්සරි නර්ව් එකටයි ඒත් එක්කම අපි ඇනටොමි වල කතා කරලා ඇත්තදී මේ මොලේ උඩ කෑලි වල, මොලේ කෑලි වලින්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට කෝටෙක්ස් එක තියෙනවා, ඒත් එක්කම ඒකට අපි කියනවා කෝටිකෝ ස්පයිනල් එකට පිරමිඩල් පාත්වේස් කියලා ඉස්සරහට කතා කරනවා. ඒත් එක්කම එක්ස්ට්‍රා පිරමිඩල් කියලා කියනවා ඔය බ්‍රේන් ස්ටෙම් එකේ එක එක ඒරියා වලින් එහෙම එන ෆයිබර්ස් තියෙනවා. හරිද? ඒවට පුළුවන් මෙන්න මේ තියෙන ගැමා මෝට් න්‍යූරෝන් එකේ ඇක්ටිවිටි එක මොඩිෆයි කරන්න. එතකොට අපි බලමු කොහොමද කරන්නේ කියලා. හිතන්න මේ ගැමා මෝට් න්‍යූරෝන් එකෙන් නෝමල් කිසිම මොකකින්වත් ඉන්පුට් එකක් නැති වෙලාවදී 20ක් යවනවා තප්පරේට සිග්නල්. හර්ට්ස් 20ක ෆ්‍රීකවෙන්සි එකකින් යවනවා. එතකොට මේ සෙන්සරි එකෙන් කරන්නේ වැඩි කරන එකනේ. එයා දාපු ගමන් කරනවා එයා 30ක විතර සිග්නල් යවන්න කියනවා. එතකොට අර 20ක සිග්නල් යවනවා නම් මේ දෙපැත්තේ කෑලි දෙක හැම අවස්ථාවයකම යම් ප්‍රමාණයකට කන්ට්‍රැක්ට් වෙලා තමයි තියෙන්නේ. හරිද? යම් ප්‍රමාණයකට කන්ට්‍රැක්ට් වෙලා තියෙනවා. 30ක් යවන්න කිව්වක 30 අර ඇවිල් ඇක්ටිව් කරපු ගමන් මේකේ 30ක් යන්න පටන් ගත්තාම තව පොඩ්ඩක් කන්ට්‍රැක්ට් වෙනවා. ඒ කියන්නේ මේක මේ පැත්ත තව පොඩ්ඩක් යනවා, මේක මේ පැත්තට තව පොඩ්ඩක් යනවා. higher centers වලින් අපි කියන ට්‍රැක්ස් ගොඩක් තියෙනවා කියලා. සමහර ට්‍රැක්ස් වලින් ඇක්ටිවේට් කරනවා ගැමා මෝට් න්‍යූරෝන් එක. සමහර ට්‍රැක්ස් වලින් ඉන්හිබිට් කරනවා. හැබැයි දැන් අපි කියනවා ඒ සාමාන්‍ය අවස්ථාවකදී ඒ ට්‍රැක්ස් වල ඇක්ටිවේටර්ස් වල ඉන්හිබිටර්ස් වල සමස්ත ක්‍රියාව ඉන්හිබිටර් ඉන්හිබිටින් ඇක්ෂන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉන්හිබිටින් ට්‍රැක්ස් ගන්න වැඩි ඇති. හරිද? එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් 20ක ෆ්‍රීකවෙන්සි එකකින් වගේ යවන ගැමා මෝට් න්‍යූරෝන් එකේ සාමාන්‍ය කියන්නේ මොකක්වත් ඉන්පුට් එකක් නැති අවස්ථාවේදී 20ක විතර වේගකින් යවන ගැමා මෝට් න්‍යූරෝන් එකේ සිග්නලින් ෆ්‍රීකවෙන්සි එක 10කට විතර අඩු කරනවා. හරිද? ඒක තමයි කරන්නේ. එතකොට ඉස්සරහට අපි කතා කරනවා පාකින්සන් කියලා ලෙඩක්. එතකොට ඒකෙදි එහෙම අපි කතා කරමු මේ ගැන තව ඉස්සරහට. එතකොට අපි බලමු දැන් මූවමන්ට් එකක් නැති අවස්ථාවක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ higher tracks වලින් එන inhibition effect එකෙන් හින්දා මේ ගැමා මෝට් න්‍යූරෝන් එක තප්පරයකට අඩු ප්‍රමාණයකින් නෝ ෆයර් වෙන්නේ. අපි 10ක් කියලා ගමුකෝ නිකන්. සිග්නල් 10ක් වගේ තමයි යන්නේ. හැබැයි දැන් එකපාරට මේ මසල් එකක් ස්ට්‍රෙච් වෙලා මේ සෙන්සරි පාත් එකෙන් සිග්නල් එක ආපු ගමන් මෙතන ඇක්ටිවේෂන් එකකුත් එනවනේ. ඒතකොට මෙතන කම්පිටිෂන් එකක් එනවා ඇක්ටිවේෂන් එකට ඉන්හිබිෂන් එකට. එතකොට සාමාන්‍ය සෙන්සරි එකේ හින්දා ඇක්ටිවේෂන් එක වැඩි වෙනවා. එතකොට අර නෝමලි අපි කියවනේ 10ෙන් යනවා කියලා. 10ට වඩා වැඩි ෆ්‍රීකවෙන්සි එකේ මේකේ සිග්නල් යන එක වැඩි වෙනවා. එතකොට මේක තියනට වඩා තව දුරටත් දෙපැත්තට ස්ට්‍රෙච් වෙනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. හරිද? මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ආයෙ පොඩ්ඩක් වීඩියෝ එක පස්සට යවලා බලන්න. හරිද? දැන් මේ ගැමා මෝට් න්‍යූරෝන් එක හැම වෙලාවෙම යම් ප්‍රමාණයකට ඇක්ටිව් වෙලා තියෙනකන් එක විශේෂ දෙයක් වෙනවා. දැන් අපි මොකක් හරි අපි ඇඟේ මසල් එකක් අල්ල බැලුවොත් ඒ මසල් එකේ මොකක් හරි ටෙන්ෂන් එකක් දැනෙනවා. දැන් බයිසෙප් එක නිකන් මූවමන්ට් එකක් නැති ෆුල් එක්ස්ටෙන්ෂන් අවස්ථාවේදී අල්ල බැලුවොත් යම් ටෙන්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ යම් ප්‍රමාණයකට මසල් එක කන්ට්‍රැක්ට් වෙන්න උත්සාහ දරාගෙන තමයි ඉන්නේ. හරිද? එතකොට මේක වෙන්නේ කොහොමද? මේ ගැමා මෝට් න්‍යූරෝන් එකේ යම් ප්‍රමාණයක හැම වෙලෙම ඇක්ටිවේෂන් එකක් තියෙනකොට මෙන්න මේ ඉන්ට්‍රාෆ්‍යුසල් ෆයිබර් එකේ දෙපැත්ත දෙක හැම වෙලෙම මේ පැත්තට පොඩි ප්‍රමාණයක් කන්ට්‍රැක්ට් වෙලායි තියෙන්නේ. එතකොට මේ රිසෙප්ටර්ස් තියෙන කෑල්ල හැම වෙලෙම පොඩි ප්‍රමාණයක් හරි ඇදිලායි තියෙන්නේ. එහෙම ඇදිලා තියෙනකොට මෙන්න මේ සෙන්සරි ෆයිබර් එකෙන් නෝමල් මූවමන්ට් එකක් නැති අවස්ථාවකදීත් යම් ෆ්‍රීකවෙන්සි එකකට හැම වෙලෙම සිග්නල් යනවා. එහෙම තියෙනකොට ඇල්ෆා මෝට න්‍යූරෝන් එකෙනුත් යම් ෆ්‍රීකවෙන්සි එකකට සිග්නල් යනවා. එතකොට මෙන්න මේ එක්ස්ට්‍රා ෆ්‍යූසල් ෆයිබර්ස් උත්
කට්‍රක් වඩ බල්ලයි ැන ටේන්ෂන් එකක් ඇති කරගෙනයි හැම්වලේ ඉන්නේ සාමාන්‍ය අවස්ථාවද මෝමන්ට එකක් කරන නොට වෙන්නේ මේකේ සිගනල් යන ෆ්‍රීකන්ස් අපි මූමට් එක් කන්නකොට කෙලින්ම් ස්ට්‍රේච් ෆලක් එකද වෙන්නේ මේක මසල්ල ස්ට්‍රච්න එතකොට වැඩිපුර කන්ට්‍රක්ට එක විතරයි අර මසල් එක ටෙන්ෂන් එක හැම්වලීම තියන්ගන්නේ මෙතන හැම්වලේම ඇදිල තියන්නේ යම් ප්‍රමාණයක තොට මෙතනින් යම් ප්‍රමාණයක සිගනල් යන එතකොට එක්ට ෆියසල් ෆයිවස් හැම්වලීම ඇදන්න බලාගෙනන්නේ මොකද මේ ගම ඇල් මෝ නිවරෝන් එක ක්ටිවේෂන් ඇතින හිද ඒ හින්ද මේ මසල් එක්කට නිකං ෆුල් එක්ස්ටේෂන්යක් කරන්නන්නකොට යම් ප්‍රමාණයක ටේන්ෂන් එකක් තියෙන ඔන්නක මත තියාගන්න මේක මේ කඩිෂණ එක පස්ස කතා කරන දැනික මතක් කරන්න දැන් අපිගන මේ ඩිසෙන්ඩින් ට්‍රක්ස් තියෙන කියලා හිතන්න මොහක් කර මේ ස්පයිනල් කෝඩ් එක ලීෂන් එකක් කලා මේ ට්‍රක් එකක් කැපුණ කියලා මෙහම කැපිලග එතකට අපිගන මේයි ටෝට ඉන්හිිට ්‍රිෆෙක්ට ඇතිකරන්න ගැම මෝට නිරෝන් එක තොට මේ ඉන්හිිට ්‍රිෆෙක්ටක නැතිවෙලන එතකොට වෙන්න ගැම මෝට් නිරෝන් එක ක්ටවිට එක වැඩියනවා කෙල්ම මෙත ඇදනක වැඩියන මේ ඇදනක වැඩියන එතකට මේක සිගනල් යවන ්‍රීකන්සික වැඩියන ඇල් මෝට් නිරෝන් එක ක්ටවිට එක වැඩියන එතකොට වෙන්න මොකක්ද මසල් එක මේ පුළන්තරම් බලන කන්ට්‍රක්ටන්නගේ ඇැ මෙහම ප්‍රශ්නකුත් තියන ඇගේ තියෙන ඇගනිස් මසල් තින ඇන්ටගනිස් මසල් තියන උදහන ෙර බයිසප්ක ්‍රයිසප්ක එතකොට දැන් ස්පයිනල් කෝඩ් එක කැපිල ගිය හම ඔය බයිසප් එක ටනේවයි ට්‍රයිසප් එක ටනේ කැලි දෙකම තියන තොට බයිසප් එකෙත් ගම මෝට් නිියරෝන් එක ක්ටවල්ල ටේෂන් එක වැඩියන ට්‍රයිසප් එකෙත් ටේෂන් එක වැඩියන එතකොට වෙන්නේ මසල් දෙකම කන්ට්‍රක්ටන්න බලන අන්තිමට මසල් දෙකම නිකං හිර වෙලාගේ තිය හරි ඕක අපි ඉස්සහට තවද කතාගරම් නිකංර මේ අයිඩියහක් දෙන්නගේ බැලුවේ අපි ඉස්සට තව කතාගරම් හරි එතොට මෙතන ඉස්රට යන්න ගත එකක් දෙයක් තියෙන දැම මේ සෙන්සරි නිියවරෝන් එකෙන් ඇවිල්ලා මේකෙන් ගැම ඇල්ප මෝට නිියවරෝන් එකයි ගැම මෝට නිියවරෝන් එක ගැම කියන එක ගැමා එකයි දෙකම ඇක්ටීව් කරනවා එක පාට මේකට අපි කියනවා ඇල්ෆා ගැම කෝක්ටිවේෂන් එක කියලා එතොට මේ ඇල්ා ගැම කෝක්ටිවේෂන් එකෙන් තමයි අර අපි කියපු මසල් එක කට්ක්ටනකොත් යම් ප්‍රමාණයක ටේශන් එක තියාගන්න හරි ඉස්සරහට යන් අපි ඉස්සල කතා කරන්නේ මේ මෙතන තියෙන ෆයිබස් වර්ග දෙකක් ගැන තාකන ෆයිබස් වර්ග දෙක් ගැන දැන් මෙත නියුක්ලිය බෑක් ෆයිබස් කැන කතා කර නිියුක්ලිය චේන් ෆයිබස් කැන කතා කර බෑගුයි ෂේනුයි දෙකටම වන්නේ යනවා කියලා කිව බෑගෙහි විතරක් ටූ යනවා කිව එතකොට මේ වන්නේ ෆයිබස් වලනුයි ටී ෆයිබස් වනුයි කන්ට්‍රෝල් කරන්නේ ශ්‍රේෂ්ි රිසිප්ට එක වර්ග දෙකක් ඒ වර්ග දෙක තම පලවෙනික ෆේසික් එහමනතම් ෆාස්ට් දෙවනික ටොනෙක් එහනත ස්ලෝ ෆේසික් රිෆලෙක් එක කියන්නේ උදාහරණයක් දිර දැඟ පියර නහැමයි කරගෙන ගහනවන ටෙන්ඩන් එකට දැන් ගරගෙන පැටල රිෆලෙක් එක බලන්න බයිසප් එක බලන්න ගහනන් ඒම කරම එක පාට මේ අත හරිකපුල හරි මූමට පේන එක අපි කියන ෆේසික් රිෆලෙක් එක කියලා ටොනික් රිෆලෙක් එක කියනද මම වෙන කෙනෙක්ගේ අත බලෙන් නමන්ඩ හැදුවොත් අන්න එතකොට පොඩි රෙසිස්ටන්සය කියන නොන්නෝකතම ටොනික් එමනත ස්ලෝ රිෆලෙක් එක කියන් එතකොට මේ ෆේසික් රිෆලෙක් එක පාලනය කරන්න වන්නේ ෆයිබස් වලින් මේ බෑගික චේන් එක දෙකම තියෙන ටොනික් එක පාලනය කරන ටූ ෆයිබස් වලින් මේක ටොනික් එකේ වැදගත්කම තමයි දැන් අපේ ඇගේ තියෙන ඇන්ටිග්‍රවිටි මසල් විදාහරණයක් විදිහට මේ කොන්ද කෙලින් තියාගන්න ඉන්ඩෙක්ට ස්පයින මසල් එකම වෙල්ල කෙලින් තියාගන්න ඉන්න මසල්ස් ටිකක් තියෙන බෙල්ල පිටි පස්සේ ඒවට අනිවාරෙන් දැහිතන්න අපි මොකරි මූමට් එකද චුට්ටක් බෙල්ල ඉස්සහට ෙක් කට අනිවන ටක්ගල ෙල්ල කලින් තියගන්න ඒ කටක් න එක ්‍රච් එකට කට්‍රක්ෂක් වන්න ඒගේ ඇන්ටිග්‍රවිටි මසල්ස් වල සාමාන්‍ය ටොනි සිටියගේ එහෙම නැත්තං ස්ටේෂන් එක තියාගන්න තමයි මේ ටොනික් ට්‍රේෂ් ෆලෙක් එක බලපාන්නේ ඒකට මෙන්න මේ ටූ ෆයිබර්ස් වැදගත් වෙනවා එහම ඇන්ටිග්‍රවිටි මසල්සල බලපාන හිද ඇගේ පොශ්ෂ එක පවත්තගන්න මෙන්න මේ ටොනික් ට්‍රේෂ් ෆලෙක් එක වැදගත් කියලා කියන එක මතක තියාගන්න හනම් ඒටක තමට ට්‍රේච් ෆලෙක් කියන කත කතාගන් තියෙන මෙ මේටික තොට මත තියගන්න මේ මසල් ස්පින්ඩල් එක ස්පිල්ල එක තියෙන ෆයිබස් වර්ග දෙක එත්තක මේ ෆයිබස්වල් සම්බන්ධයන සෙන්සරි ෆයිබස් වර්ග ඒන්බ ඒවයින් කටරල් කන්න ෆේසික්කන් ටොනික් කියලා ඉට පස ට්‍රේච් රිෆලෙක් කියන මොනසයි නප්ටික් රිෆලෙක්ක කියන්නේ තියෙන එක සයි නප් එකයි සිම්පල් ට්‍රේච් රිෆලෙක් එක නත්තා කරන්නකොට එතකොට වෙන්න සෙන්සරි ෆයිබ එකාව ඇල්ප මෝට එක මේ කර ඇකෙන් කටරක් කර තවදුරත් කතාකනට ගැම මෝඩ නිියරෝන් එක තියෙන එකින් කරන්න අර දෙපැත් තියෙන කෑල් දෙක දෙපැත්තට කට්‍රක්් කල රිසප් කෑල්ල ඇදර තියන්න ව කෑල දර තියන්න ඒකෙන් අපට ග්‍රේඩ රෙස්පොන්සයක් ගන්නපුර ඊළඟට අපි කතා කර හය සෙන්ටස් වලින් ගැම මෝට නියවරෝන් එක සමේටි විෆෙක්ට එකමන සමස්ථකාර ඉහි පිට කිව
ඒත් එක්කම ගැම මොඩ් නිියරෝන් එක හැම්වලීම මූමට ඇති වෙලාවකත් යම් ක්ටට එකක් තියෙනවා. ඒකෙන් තමයි මසල් එක් නෝමල් ටොනි සිටියක් අපි මසල් ටෝන්න ගෙන කතා කරම එමනත ටේජ එක තියන් ඉන්න කියලකි ඒටික තමයි තොට ස්ට්‍රේෂ ෆෙක් එක දෙනගන්න ති තවක් තියනවා ස්ට්‍රේෂ ෆලෙක් ඇගේ අපි මෙෂය කල්ල බලන තැන් තියෙනවා බයිසෙප් එක ට්‍රයිසෙප් එක නී ඇන්කල් ඒවාට බලපාන එකක ස්පයිනල් ලෙවල්ස් තියෙන එකැන මේ බයිසෙප් එක රිෆලෙක්ස ඇති කරන නර්ස් ඇෆරන් ටෙෆරන් නම්සු ස්පයිනල් ඇතුරි කනෙක්ෂණ ඇතින් ලෙවල් එක තියෙන මෙන්න මේ ස්පයිනල් ලෙවල්සර බයිසෙප් එක C5C6 ට්‍රයිසෙප් එක C6C7 නී එක L3L4 ඇන්කල් එක S1S2 එක මතක තියාගන්න 5 6. ොඩක් ස්සල්ල ට්‍රයිසෙප් එක සික් වන්නේ සිස වන්නේ තු මේ මතක තියාගන්නේ 5 6 7 8 S1 2 3 4 හරි එටිකත් එකත් එක්ෂ පොයින්ට තින ගොල්ග ටෙන්ඩන් රිෆලෙක්ක් ගැන ඉස්සල කතාරපු ස්ට්‍රේච් රිෆලෙක්කටම අපි කියෙන ඩීප් ටෙන්ඩ රිෆලෙක්ක් කිය එක ඩීප් ටෙන්ඩන් රිෆලෙක්ක් කිවට එක තින පින්ඩල් එක තියන්නේ ටෙන්ඩන එකක්සනේ මසල් එකස් එකන පටලගන්න හර ගොල්ග ටෙන්ඩන් රිෆලෙක්ස එකත්තාම ඒ ගොල්ගි ටෙන්ඩන් එකහම නත රිසෙප් එක තියන්නේ මසල් එක ටෙන්ඩ එක මේකෙදී ප්‍රධානම කාර්ය තමා මසල් එකක් ඕවස්ට්‍රච්චුනාම එකන අපි හිතන්නකු දැන් අපි මෙතිෙන බෝඩ් එක මේ මසල් එක ඕනොට අදින ඕනොට අදිනකොට ස්ට්‍රච් රිෆලෙක්ස් එක හිද මේ පසල් එකත් කටක්ටෙන්ඩ බලනාන මෙම අදිනකොට කටක්් වෙලා 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 ගියොත් වෙන්නේ මෙන්න මේ ටෙන්ඩෙන් එක ලඟින් මසල් එක ඉටලෑ ඕක වලක්ක ගන්න එක තමයි ගොල්ගි ටෙන් රිෆලෙක් එක කාරය එතකොට එයා කරන්නේ මසල් එකක් වැඩිපුර ගොඩක් ස්ට්‍රච්චලා ඇද මේ ස්ට්‍රේච් රිෆලෙක් එක ඕර පව කල ගැන ඒක ෆෙක්් එක නැති කල්ල මසල් එක රිලෙක්ස් කල දානෙක ඒ වෙන්න කොහොම කියලා බල දැන් අපි මතන මුලදි මතක ඇති මේ ගොල්ගිටන් රිෆලෙක් එක යන සෙන්සරි ෆයිබ එක අපි අයිවන් කලාස්වන් බී වර්ගේ තම අයිතිවෙන් මේ තියෙන්න්න අප එක කදාකරපු නෝමල් මසල් ස්පින්ඩල් එක ස්ට්‍රේච් රිෆලෙක් එක තියන ඇෆරන් ෆයිබ එක මේ තියෙන්නේ ඇල්ෆමෝන් නිියරෝන් එක මේක මෙන්න මේ විදිහට එනවා මෙහෙම සෙන්සරින වෙකතිකේ ඇවිල්ල සෙල් බොඩිය එක තියෙන ඩෝසල් ඩුට් ගැංගලියන්න එක ඊට පස්සේ මෙන්න මේ විදියට එනවා අප තියන මේ ග්‍රේ මට ඇතුළට මේක තේරන මේ පිස්සර කතාක නැවිල්ල ඇල් මෝට් යුරෝන් එක සයිනක්ෂනා කියල මෙතන පොඩි වෙනස් දෙයක් වෙනවා මෙන්න මේ ඩීපටන රිෆලෙක් එක සෙන්සරි ෆයිබ එක ඇවිල්ලා සයිනප්ස් වෙන ඉන්ට නියුරෝන්යක් එක අපේනන්ත නිියරෝන එක මෙමත ඉට නිියරෝන් එකක් කියලා ඒ ඉන්ට නිියරෝන් එක තම ඇල් මෝඩ් නිියරෝන් එකත් එක සයිනප්ස් වෙන්නේ එතනි ඉස්රහට යන්න කලින් පිස්සල බලමු මොනාද මොකක්ද ඇතන මේ සයිනප්ස එකද වෙන්න කියල් තැම්මේ තියෙන්නේ පළවෙනි නිියවරෝන් එක ඉස්රටයන්න කලින් බලමු මොකක්ද මේ සයිනප්ස එකද වෙන්න කියලා මේ පළවෙ නිියරෝන් එක මේ දෙවෙන් නිියරෝන් එක මෙන්න සයිනප්ස එක වෙන්න පළවෙ නිියරෝන් එක නිියර ට්‍රන්ස්පිට සෙක්්‍රේට් කරන සයිනප්ස එක ස්පේස් එකට ඊට පස්සේ ඒ වගේහිල්ල මේ නිියරෝන් එකට බැඳෙනවා එන මෙහෙමන රෆස්සෙම එක මතකන මේ තියන පළව නිියරෝන් එක මෙම්රේ එක අපි කියෙන ප්‍රසයි නප්ටික් මෙම්රේන් කියලා මේ දෙවෙන එක එකට අපි කියෙන පෝසයි නප්ටික් මෙම්රේන් කියලා අපි ගමු එක් කියල මක් නිියර ට්‍රන්ස්මිට එකක් තියෙන කියලා ඒක මෙතනින් ශ්‍රාය වුණ ලියට මේ ලේ එක සයිනප්ටික් ලේ එක ම සයිනප්ටික් පේස එකට ඒක ඇවිල්ල පෝස්ට සයිනප්ටික් මෙම්බරේ එක තින එක්ට දල් රිසප්ටර් සල්ට බැඳනවා ඊට පස්සේ මේකින් කරන්න දැන් අපිට කරන්න ඕන මෙතන තියෙන ඇක්ෂන් පොටෙන්ශල් එකක් මෙතන්ට යන්නන තවට මේක කරන්න මොකක් හරි චැනල් එකක් කරිනා ඒකින් මෙතන මොහක යන් ම ටක්ල එක උදහ නැකතිට අප සිරල් කෝලින් ගත්තොත් සිරල් කෝලින් ලින් කරන්න සෝඩියම් චැනල් න එතට සෝඩිය ඇතුලට න කියන්න මේ පැතුල දන්නවා එකන ඩිපෝල් රයිස්න මේක තම සාමාන්‍යෙන් අපි මෙච්ච දවස කතා කරපු එක හැබැයි සමහර ඒවට අපි කියෙන එක්සයිටේට නිියර ට්‍රස්මිටස් කියල ගැන මෙතන්ති ක්ෂන් පොටශල මෙතට කියෙන සමහරයව තියෙනවා ඒ නසල්ට ක්ෂන් පොටන්ශල්ල ගටාවම සික්‍රේට්කන් නිියර ට්‍රන්ස්මිටයක්කි හිල්ලා මෙතන ඩීපෝල් රයිස් කරන්න දහරනයක් ද මොක්කර අපිතන වයි කියල නිියර ට්‍රන්ස්මිට ඇතිෙනගෙන යා මෙතන වයි රිසප්ටර්සල්ට බැඳිලා කරන්නේ පොටෑසියම් එලියට යවන චැනල්ල කෝපන් කරනවා එතකොට මොකක්ද මෙතන ඇතුළ තියෙන දන බවඩ වෙලා රින වෙන එකන හයිප පෝල් රයිස් වෙන හයිප පෝල් රයිස්ුනාම සාමාන්‍යෙන් තියෙන නැවගක් වුණ ඇක්ටි වෙලා තියන නවගක්ුණ ඉනක්ටිවේටන එතකොට අපි මේ වගේ නිියර ට්‍රන්ස්මිට එකට අපි කියෙන ඉන්හිමිට නිියර ට්‍රන්ස්මිටස් කිය එතකොට දැන් අපි සෙන්ට්‍රල් නර්ව සිිස්ටම් එක ප්‍රධානම විතාාවෙන එක්සයිටේට නිියර ට්‍රස්මිට එක තම ගලුටමේට්
ප්‍රධානම ඉන්හිබිටරි එක තමා ග්ලයිසින්. හරි ඒත් එකම ගැබාත් ඉන්හිබිටරි විදිහට ක්‍රියා කරනවා. හරි එතකොට මේ සයිනැප්ස් එක්කදි මේ පළවෙනි නර්ව් එකට පුළුවන් මේ දෙවෙනි එක ඇක්ටිව් කරන්නත් පුළුවන් ඉන්හිබිට් කරන්නත් පුළුවන්. අනික තමා මේ වගේ එකක් නර්ව්ස් තුනක් තියෙනවා. හරිද එතකොට පළවෙනි එක ඇවිල්ලා මේක එක්සයිටේටරි නර්ව් එකක්. එතකොට ග්ලූටමේට් ශ්‍රාවය කරනවා එක්සයිටේටරි. එතකොට දෙවෙනි එක එක්සයිට් වෙනවා. දෙවෙනි එකෙන් අගින් ශ්‍රාවය කරන්නේ ග්ලයිසින්. එහෙම කරපු ගමන් ග්ලයිසින් අපි කියවන ඉන්හිබිටර් කියලා. තුන්වෙනි එක හයිපර්පෝලරයිස් වෙලා තුන්වෙනි එක ඉන්හිබිට් වෙනවා. එන්නේ ඒ වගේ දෙයක් තමයි මෙන්න මෙතන වෙන්නේ. පළවෙනි එක ඒ කියන්නේ මේ IB1B5 එක ඇවිල්ලා මෙතනින් මේ ඉන්ටර්නියුරෝන් එක ඇක්ටිවේට් කරනවා. ඒක ඇක්ටිවේට් කරන මෙන්න ඇක්ටිවේට් කියලා අපි දාමු ක්‍රොස් දාන. ඒ ඉන්ටර්නියුරෝන් එකේ අගින් ශ්‍රාවය කරන්නේ ඉන්හිබිටර් න්‍යූරෝ ට්‍රාන්ස්මිටර් එකක්. ඒක හින්දා ඇල්ෆා මෝටර් න්‍යූරෝන් එක ඉන්හිබිට් වෙනවා. දැන් මේක ඉෆෙක්ට් එක මෙන්න මේ ස්ට්‍රෙච් රිසෙප්ටර් එකකින් එන සෙන්සරි ෆයිබර් එකේ ඉෆෙක්ට් එකට වඩා වැඩි. එහෙම වුණ ගමන් ඇල්ෆා මෝටර් න්‍යූරෝන් එක ඉන්හිබිට් වෙනවා. එහෙම ඉන්හිබිට් වෙන හින්දා මේක කන්ට්‍රැක්ෂන් එක නවතිලා රිලැක්ස් වෙනවා. එතකොට අර ගොල්ගි ටෙන්ඩන් රිෆ්ලෙක්ස් එකෙන් කරන්නේ මේ ගොල්ගි ටෙන්ඩන් ඕගන් එක එකේ නැත්නම් ගොල්ගි ටෙන්ඩන් රිසෙප්ට් එක ඇක්ටිව් වෙන්නේ මසල් එක ගොඩාක් ස්ට්‍රෙච් වුණාම. එයා කරන්නේ මෙහෙම ඇක්ටිව් වෙලා මේ ෆයිබර් එක දිගේ ගිහිල්ලා ඇල්ෆා මෝටර් න්‍යූරෝන් එක ඉන්හිබිට් කළා මසල් එකේ කන්ට්‍රැක්ෂන් එක නවත්තන එක. ඔච්චර තමයි ගොල්ගි ටෙන්ඩන් රිෆ්ලෙක්ස් එක ගැන දැනන් ඉන්න ඕනේ. හරි අපි සුපර්ෆිෂල් රිෆ්ලෙක්සස් ගැන කතා කරමු. එයාටදී අපි රිෆ්ලෙක්සස් තුනක් කතා කරනවා. විත්ඩ්‍රෝවල් රිෆ්ලෙක්ස් එක, ෆ්ලෙක්සර් ප්ලාන්ටර් රිෆ්ලෙක්ස් එක සහ සුපර්ෆිෂල් ඇබ්ඩොමිනල් රිෆ්ලෙක්ස් එක කියන තුන. ඒකට විත්ඩ්‍රෝවල් රිෆ්ලෙක්ස් එක කියන්නේ විත්ඩ්‍රෝවල් කියන්නේ මොකක් හරි අයින් කරගන්නවා කියන එකනේ. මේක වෙන්නේ මොකක් හරි නොක්ෂස් ස්ටිමියුලස් එකක්. ඒ කියන්නේ පේන්ෆුල් උත්තේජයක් ආවම එතනින් වෙන ඩැමේජ් එක හානි අඩු කරගන්න එතනින් ඒ උත්තේජය එන කොටස කියන්නේ අත හරි කකුල හරි කොහේ හරි ඒ ටික ඒක ඇල්ල ඉක්මනට අයින් කරගන්න තමයි මේ විත්ඩ්‍රෝවල් රිෆ්ලෙක්ස් එක හැදලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙන්න මේ අතේ ඇඟිල්ල ඇල්පෙනිත්තක් අනි නැන්නවා. එතකොට මේ අත කොහොමද අයින් කරගන්න ඕනේ? ඒකට මේ අත ෆ්ලෙක්ස් කරන්න ඕන. ඒක තමයි මේ රිෆ්ලෙක්ස් එකෙන් කරන්නේ. දැන් අපි කලින් කතා කරපු ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක අපි කිව්වා එක මොනෝසයිනැප්ටික් රිෆ්ලෙක්ස් එක. ඒ කියන්නේ සයිනැප්ස් එකයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ න්‍යූරෝන්ස් දෙකකින් ඒ දෙක වෙරන්න පුළුවන්. ඒකේ උනේ එකම මසල් එකේ සෙන්සරි නර්ව් එකයි ඇල්ෆා මෝටර් නර්ව් එකයි එනේ කතා කරේ. එතකොට මේ දෙක එකම ස්පයිනල් ලෙවල් එකේදී සයිනැප්ස් වෙලා යන්න පුළුවන්. ඒක සයිනැප්ස් එකයිනේ තියෙන්නේ. හැබැයි මේක ඊට වඩා ටිකක් කම්ප්ලෙක්ස්. මොකද මේ මෙතන මේ ඇඟිල්ලේ තියෙන සෙන්සරි නර්ව් එකකුයි ඊට වඩා උඩ තියෙන බයිසෙප්ස් මසල් එකයි අතර තමයි කනෙක්ෂන් එක හදන්න ඕනේ. එතකොට බයිසෙප්ස් මසල් එකට ඉනවේට් කරන නර්ව් එක අර සෙන්සරි නර්ව් එකට වඩා යට හරි උඩ හරි ස්පයිනල් ලෙවල් එක තියෙන්න පුළුවන්. දැන් මේ ස්පයිනල් මෙහෙම යට යට තියෙනවනේ. ඒ හින්දා එතකොට තිරස්සත් සම්බන්ධය ඇති කරනවත් එක්කම උඩත් පල්ලෙහාට සම්බන්ධය ඇති කරන්න ඕන. අපි ඒක බලමු. ඉස්සෙල්ලාම මෙතනින් සෙන්සරි හරි පේන් හරි සිග්නල් එක යනවා. ඒකේ සෙන්සරි නර්ව් එක ඒකේ සෙල් බොඩි එක තියෙන්නේ ඩෝසල් රූට් ගැංග්ලියන් එකේ. ඊට පස්සේ ඒක මෙන්න මෙහෙම ඩෝසල් රූට් එකෙන් ඇතුල් වෙලා ඉන්ටර් න්‍යූරෝන් එකක් එක්ක මොකද්ද සයිනැප්ස් වෙනවා. දැන් අපි අර ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක නම් ඉන්ටර් න්‍යූරෝන්ස් ගැන කතා කරේ නෑ. මේක කතා කරනවා මොකද මේක කෙලින්ම සයිනැප්ස් වෙන්නේ නෑ. ඉන්ටර් න්‍යූරෝන්ස් හරහා තමයි වෙන්නේ. ඊට පස්සේ ඒ ඉන්ටර් න්‍යූරෝන් එක උඩට ගිහිල්ලා හරි පල්ලෙහාට ගිහිල්ලා හරි ඒ අදාළ තැන අනුව ගිහිල්ලා එකම ලෙවල් එකේ හරි ගිහිල්ලා ඇල්ෆා මෝටර් න්‍යූරෝන් එකක් එක්ක සයිනැප්ස් වෙනවා. ඒ ඇල්ෆා මෝටර් න්‍යූරෝන් එක මසල් එකට සප්ලයි කරලා මසල් එක කන්ට්‍රැක්ට් කරලා මේ අත උඩට උස්සලා ගන්නවා. දැන් මෙතන මේ අතේ උදාහරණයක් ගත්තේ දැන් මේකේ බයිසෙප්ස් එක කන්ට්‍රැක්ට් වෙනවත් එක්කම අත උඩට ගන්න ට්‍රයිසෙප්ස් එක එක්ස්ටෙන්ඩ් වෙන්න ඕනේ. එහෙනම් ට්‍රයිසෙප්ස් එක එක්ස්ටෙන්ඩ් කරන්න නම් මෙන්න මේන සෙන්සරි සිග්නල් එකෙන්ම තව ඉන්ටර් න්‍යූරෝන් එකක් එක්ක සයිනැප්ස් වෙලා ඒ ඉන්ටර් න්‍යූරෝන් එක යටට හරි උඩට හරි ගිහිල්ලා ට්‍රයිසෙප්ස් එකේ ඇල්ෆා මෝටර් න්‍යූරෝන් එකත් එක්ක සයිනැප්ස් වෙලා ඉන්ටර් න්‍යූරෝන් එකක් සයිනැප්ස් වෙලා හැම ගිහිල්ලා හරි කොහොම හරි ට්‍රයිසෙප්ස් එකේ ඇල්ෆා න්‍යූරෝන් එකත් එක්ක සයිනැප්ස් වෙලා ඒක ඉන්හිබිට් කරලා ඒක එක්ස්ටෙන්ඩ් කරන්න ඕන. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි දන්නවා බ්‍රැකියල් ප්ලෙක්සස් එකට සප්ලයි එක දෙන්නේ C5 C6. බයිසෙප්ස් එකට ට්‍රයිසෙප්ස් එකට දෙන්නේ C7 C8. ඒ කියන්නේ අනිවාර්යෙන් මේවා තියෙන්නේ මේ සයිනල් කෝඩ් එකේ ලෙවල් කීප එකේ. හින්දා අනිවාර්යෙන් මෙහෙම ඉන්ටර් න්‍යූරෝන් එකක් තිරස්සතර ගමන් කරලා සප්ලයි කරන්න ඕනේ මේ ට්‍රයිසෙප්ස් එකේ ඇල්ෆා මෝටර් න්‍යූරෝන් එකට. එතකොට මෙතන උනේ මොකද්ද? සෙන්සරි සිග්නල් එක ආවා. ෆ්ලෙක්ස එක ස්ටිමියුලේට් කරා. එක්ස්ටෙන්ස් එක ඉන්හිබිට් කරා. එතකොට මේක රිලැක්ස් වෙනවා. මේක කන්ට්‍රැක්ට් වෙනවා. අත උඩට යනවා.
දැන් මේකට මේක අතේතරනේ හැමතැනම් වෙනවානේ කකුලක හරි කොහේරි. එතකොට දැන් මෙතන මොකද්ද බලන්න වෙලා තියෙන්නේ, ෆ්ලෙක්ෂන් කියන මූවමන්ට් එකට අපි කතා කරා ඇගනිස්ට් කෙනෙක් ඉන්නවා, ඒ කියන්නේ මේ මූවමන්ට් එක කරන කෙනෙක් ඉන්නවා, ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන කෙනෙක් ඉන්නවා ඇන්ටගනිස්ට්, ඒ කියන්නේ එක්ස්ටෙන්සර්. එක්ස්ටෙන්ස් එක ඒක මේ බයිසෙප්ස් ඇන් ට්‍රයිසෙප්ස්. එතකොට මොකද්ද මෙතන වෙන්නේ, මේ ආපු සෙන්සරි සිග්නල් එකෙන් බයිසෙප් එක ඇක්ටිව් වෙනකොට ට්‍රයිසෙප් එක ඉන්හිබිට් වෙලා තියෙනවා, ඒ කියන්නේ රෙසිප්‍රෝකලි ඉනවේට් වෙලා තියෙනවා, ප්‍රතිවිරුද්ධ විදියට සප්ලයි එක දීලා තියෙනවා. මේක හැම ඇගනිස්ට් ඇන්ටගනිස්ට් එකකටම අදාළයි. ස්පයිනල් කෝඩ් එකේ මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. අපි මේකට කියනවා ඇගනිස්ට් ඇන්ටගනිස්ට් රෙසිප්‍රෝකල් ඉනවේෂන්. මේක ස්පයිනල් කෝඩ් එකේ වෙන දෙයක්. ඇගනිස්ට් එකට ඇක්ටිවේෂන් සිග්නල් එකක් આવොත් හැම වෙලාවෙම ඉන්ටි නියුරෝන් එක කරහා ගිහිල්ලා ඇන්ටගනිස්ට් එක ඉන්හිබිට් කරනවා. ඇන්ටගනිස්ට් එකට ඇක්ටිවේෂන් සිග්නල් එකක් આવොත් හැම වෙලෙම ඇගනිස්ට් එක ඉන්හිබිට් කරනවා. හරිද? එතකොට ඕකින් කරන්නේ අත උට්ට ගන්න විතරයි. ඊට පස්සේ අපිට තව දෙයක් බලන්න ඕන. මොකද්ද? හිතන්න මීට වඩා ටිකක් ලොකු දෙයක් ගියා කියලා, දැන් කකුලකට ඇණයක් කරනවා කියලා. එතකොට අපි එකපාරට ඒ කකුල උස්සනකොට අපේ බැලන්ස් එක නැති වෙනවනේ. ඒක නැති කරන්න අනික් කකුල මොකක් හරි මූවමන්ට් එකක් කරන්න ඕනේ. කියන්නේ අර කරපු මූවමන්ට් එකට ප්‍රතිවිරුද්ධ මූවමන්ට් එක කළා ඇඟේ සමබරතාවය ආරක්ෂා කරගන්න ඕනේ. ඕකත් කරන්නේ මෙන්න මේ විදිහේ ඉනොවේෂන් එකක් මගින් තමයි. දැන් මෙහෙන් එන නර්ව් සිග්නල් සෙන්සරි නියුරෝන් එක මෙතන මොකක් හරි ඉන්ද නියුරෝන් එක සයිනැප්ස් වෙලා, එතකොට දැන් බලමුකෝ, දැන් අපි මේ පැත්තේ අත ඉස්සුවා නම් බැලන්ස් එක කර මේවා කරගන්න මොකද ගන්න ඕනේ, මේ පැත්තේ අත පල්ලෙහාට දාන්නනේ. එතකොට එහෙනම් වෙන්න ඕනේ මේ පැත්තේ අත පල්ලෙහාට දානවා කියන්නේ මේ පැත්තේ එක්ස්ටෙන්ස් එක, කියන්නේ ට්‍රයිසෙප් එක කන්ට්‍රැක්ට් වෙන්න ඕනේ. මොකද මේ එක්ස්ටෙන්ෂන් එකක් වෙන්නේ බයිසෙප් එක රිලැක්ස් වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ උන්නේ එකේ අනිත් පැත්ත තමයි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. එතෙ සෙන්සරි සිග්නල් එක ආවා. මෙතනින් මොකක් හරි මොනවා හරි විදියක ඉන්ටර් නියුරෝන් කනෙක්ෂන් එකක් තියෙනවා. මොකද මේ අර ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක වගේ නෙවෙයි, මෙතන ඇතුළේ වෙන වැඩේ ඇත්තටම හරියටම කියන්න අමාරුයි. උඩට පල්ලෙහාට යනවා ඉන්ටර් නියුරෝන් ගණනාවක් සම්බන්ධ වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන මොකක් හරි විදියක කනෙක්ෂන් එකක් මගින් මෙතන තියෙනවා බයිසෙප් එක වෙන්න ඕනේ ඉන්හිබිට් වෙන්න ඕනේ. බයිසෙප් එකේ ඇල්ෆා මෝටර් නියුරෝන් එක ඉන්හිබිට් කරනවා, ට්‍රයිසෙප් එකේ ඇල්ෆා මෝටර් නියුරෝන් එක ඇක්ටිවේට් කරනවා. හරි, එතකොට ඔන්න මතක තියාගන්න, ඉස්සෙල්ලම අපි ගත්තේ එක පැත්තක විඩ්‍රෝවර් රිෆ්ලෙක්ස් එක, ඒකෙදි ඇගනිස්ට් එක ඇක්ටිවේට් වෙනවා, ඇන්ටගනිස්ට් එක ඉන්හිබිට් වෙනවා, අත ඉස්සෙනවා. ඒකට අදාළව අපි කිව්වා ඇගනිස්ට් ඇන්ටගනිස්ට් රෙසිප්‍රෝකල් ඉනොවේෂන් එකක් වෙනවා කියලා. ඒත් එක්ක මේ පැත්තේට ගත්තාම මේ මොකද්ද වෙන්නේ, මේ පැත්තේ උන එකට ප්‍රතිවිරුද්ධ දේ වෙනවා. දැන් මෙතන ෆ්ලෙක්ස් එක ඇක්ටිව් වෙලා මේ ෆ්ලෙක්ෂන් එකක් වුණානේ, මෙතන ෆ්ලෙක්ස් එක එක්ස්ටෙන්ස් එකනේ ඇක්ටිව් වෙන්නේ. එහෙනම් අපි මේකට කියනවා ෆ්ලෙක්ස ක්‍රොස්, ඒ කියන්නේ ක්‍රොස් වුණා එක්ස්ටෙන්සර් රිෆ්ලෙක්ස් එක කියලා. ඒ කියන්නේ මේ පැත්තේ ෆ්ලෙක්ස් එකක් ඇක්ටිව් වෙනවා නම් මේ පැත්තේ එක්ස්ටෙන්සර් එක තමයි ඇක්ටිව් වෙන්නේ. මේ පැත්තේ ෆ්ලෙක්ස් එකක් වෙනවා නම් අනිත් පැත්තේ එක්ස්ටෙන්සර් එක. ඒ විදිහට තමයි. හරි, ෆ්ලෙක්ස ක්‍රොස් කියන්නේ මේ පැත්තේ, මොකද ඉන්ටර් නියුරෝන්ස් ක්‍රොස් කරන හින්දා. ඊට පස්සේ එක්ස්ටෙන්සර් රිෆ්ලෙක්ස් එක. එතකොට විඩ්‍රෝවල් රිෆ්ලෙක්ස් ගැන ওই ටික තමයි දැනගන්න ඕනේ. ඊළඟට අපි ඉස්සරහට ටිකත් සුපර්ෆිෂල් ඇබ්ඩොමිනල් රිෆ්ලෙක්ස් එකයි ප්ලාන්ටර් ෆ්ලෙක්සර් රිෆ්ලෙක්ස් එකයි ගැන ඔච්චර දෙයක් දැනගන්න ඕනේ නැහැ. සුපර්ෆිෂල් ඇබ්ඩොමිනල් රිෆ්ලෙක්ස් එක දැනගන්න ඕනේ මොකක් හරි තියුණු දෙ තියුණු කියන්නේ ෂාප් පෑනක් වගේ මොකක් හරි, එහෙම නැත්නම් සියුම් දෙකින් පිහට්ටක් වගේ දෙකින් බඩේ පැත්තක් හැම ඒක ඇතිල්ලුවාම ඒ පැත්තේ ඇබ්ඩොමිනල් මසල් කන්ට්‍රැක්ට් වෙනවා. ওই ටික තමයි දැනගන්න ඕනේ. ඊළඟට දැනගන්න ඕන ෆ්ලෙක්ස ප්ලාන්ටර් රිෆ්ලෙක්ස් එකේ දැනගන්න ඕනේ. ඒක කරන්නේ අපේ කකුලේ පැත්තක් එන්න මෙහෙම කකුල තියෙනවනම් කකුලේ යටි පැතුලේ ලැටරල් පැත්ත මොකක් හරි තියුණු දෙයකින් කියන්නේ පෑනකින් වගේ ස්ක්‍රැච් කරනවා. එතකොට මේ විදියට නෙවෙයි මේ ඇඟිලි අටිපතුල පැත්තට, ඒ කියන්නේ සෝල් එක පැත්තට ෆ්ලෙක්ස් වෙනවා. සාමාන්‍යයෙන් නෝමලි වෙන්නේ එහෙම සෝල් එක පැත්තට ෆ්ලෙක්ස් වෙන එක තමයි නෝමල් රියැක්ෂන් එක. නමුත් ඕකේ අබ්නෝමල් රියැක්ෂන් එකක් වෙන්න පුළුවන්. ඒක තමයි නෝමල් විදියට සෝල් එක පැත්තට ෆ්ලෙක්ස් වෙන්නේ නැතුව අනික් පැත්තට. ඒ කියන්නේ අපි කියනවා ඩෝසි ෆ්ලෙක්ෂන් වෙනවා කියලා. එහෙම නැත්නම් ප්ලාන්ටා එක්ස්ටෙන්ෂන් වෙනවා කියලා උඩ පැත්තට ෆ්ලෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. එහෙමනොත් ඒක අබ්නෝමල්. එහෙමනොත් අපි ඒකට කියනවා බැබින්ස්කි සයින් එක කියලා. සාමාන්‍ය කෙනෙක්ගේ සාමාන්‍ය අවුරුද්දට වැඩි වයසක් තියෙන සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ වෙන්නේ ප්ලාන්ටා ෆ්ලෙක්ෂන්. එහෙම නැත්නම් යටිපතුල පැත්තට නැමෙන එක. ඔය දෙක තමයි දැනගන්න ඕනේ. ඊළඟට අපි යමු මේ අන්තිම කැලල ප්‍රිමිටිව් රිෆ්ලෙක්සස් කියලා කීපයක් තිබ්බා. ප්‍රිමිටිව් රිෆ්ලෙක්සස් කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ අපි
ඉස්සරහට වීඩියෝ එකේදී බලාගන්න පුළුවන් වෙයි. රිෆ්ලෙක්සස් මේ රිෆ්ලෙක්සස් කන්ට්‍රෝල් කරන ස්වයිනල් කෝඩ් එක දිගේ පල්ලෙහාට එන ඩිසෙන්ඩින් ට්‍රැක්ස් වලින්. නමුත් සාමාන්‍යයෙන් පොඩි බලා මේ කියන ඉපදලා අවුරුද්දක් විතර යනකම් ওই ডিসেন্ডিং ট্র্যাক විශේෂයෙන්ම කෝටිකෝ ස්පයිනල් ট্র্যাক එක ඩෙවලොප් වෙලා නැහැ. එතකොට ඒ හින්දා සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ගේ රිෆ්ලෙක්සස් අබ්නෝමල් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි මෙන්න මේ බැබින්ස්කි සයින් එක. අර අපි ඉස්සෙල්ලා කිව්වේ අබ්නෝමල් ප්ලාන්ටා ෆ්ලෙක්සර් රිෆ්ලෙක්ස් එකක්. ඒ කියන්නේ ඩෝසිෆ්ලෙක්ෂන් වෙනවා කියලා. අන්න ඒ බැබින්ස්කි සයින් එක සාමාන්‍යයෙන් පොඩි ළමයින්ගේ දැන බලා ගන්න පුළුවන් අවුරුද්දකට අඩු. ඒගොල්ලොන්ගේ වෙන්නේ ස්ක්‍රැච් කරපු ගමන් උඩට තමයි ඔක්කොම ඇඟිලි ෆ්ලෙක්ස් වෙන්නේ. හරි. ඒත් එක්කම තව රිෆ්ලෙක්සස් වගේයක් තියෙනවා. ඒවට කියනවා මොරෝ රිෆ්ලෙක්ස්, වෝකින්, සක්ලින්, සකින්, ටොනික් ඇන් පාමග්‍රාෆ් රිෆ්ලෙක්ස් කියලා. මේවා වීඩියෝස් යුටියුබ් එකේ තියෙනවා, ඕනම් බලන්න. මේවා පොඩි ළමයින්ගේ දැක් ගන්න පුළුවන්. ඒත් එක්කම අවුරුද්දක් විතර යනකොට කෝටිකොස් හය සෙන්ටර්ස් වලින් එන ඉන්හිබිෂන් එක හින්දා මේවා නැති වෙලා යනවා. බැබීස්කි සයින් එක බලා ගන්න පුළුවන්. මේක ගොඩක් ක්ලිනිකලි ඉම්පෝර්ටන්ට්. අපි ඉස්සරහට කතා කරනවා අපර් මෝටර් න්‍යූරෝන් ලීෂන් එකක් තියෙනවා නම් පොසිටිව් බැබින්ස්කි සයින් එකක් බලා ගන්න පුළුවන් කියන එක. ඒක ඉස්සරහට බලමු. හරි. හරි, මේ වීඩියෝ එක බලන්නේ මෝටර් සිස්ටම් එක ගැන. එතකොට මෝටර් සිස්ටම් එකේ කොටස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ බ්‍රේන් එකේ කෝටෙක්ස් එකෙන් මෝටර් සිස්ටම් එකට අදාළ වෙන ප්‍රදේශ කීපයක් තියෙනවා. ඊට පස්සේ සෙරිබෙල්ලම් එක, ඊට පස්සේ මෙතන මතක ඇති බේසල් ගැංග්ලියා කියලා දේවල් ටිකක් තියෙනවා. ඒවායි ඒක ඕන වෙනවා. ඒත් එක්කම අපේ ලිම්බික් සිස්ටම් එකේ සමහර කොටස් ඕන වෙනවා. ඊට පස්සේ මෙතන බ්‍රේන් ස්ටෙම් එක දිගේ ඇවිල්ලා මෙහෙම ස්පයිනල් කෝඩ් එකේදී සයිනැප්ස් වෙන මෙහෙම ට්‍රැක්ස් වගේයක් තියෙනවා. අපි ඒටික් ගැන කතා කරන්න ඕන. ඊට පස්සේ අන්තිමටම අර අපි ඉස්සෙල්ලා කතා කරපු ඇල්ෆා මෝටර් න්‍යූරෝන් එකයි ගැම්ම මෝටර් න්‍යූරෝන් එකයි කියන දෙක තියෙනවා. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි එක එක ගමු. පළවෙනියටම කෝටෙක්ස් එක ගත්තාම කෝටෙක්ස් එකේ තියෙනවා නේ සල්කස් සුයි. ඒ වයින් ගයිරස් ඇති කරනවානේ. සල්කස් කියන්නේ ගැඹුරු වලවල් වගේ කානුවයි කෑලි. ගයිරස් කියන්නේ උඩට ඇවිල්ලා තියෙන කෑලි. එතකොට මේ තියෙන සෙන්ට්‍රල් සල්කස් එක මෙහෙම තිබ්බහම මේකට ඉස්සරහ තියෙනවා ප්‍රී සෙන්ට්‍රල් ගයිරස් එක, පිටිපස්සේ තියෙනවා පෝස්ට් සෙන්ට්‍රල් ගයිරස් එක. එතකොට ප්‍රී සෙන්ට්‍රල් ගයිරස් එකේ තමයි අපේ ප්‍රයිමරි මෝටර් කෝටෙක්ස් එක තියෙන්නේ. දැන් මේකට ප්‍රයිමරි මෝටර් කෝටෙක්ස් එක කියන්නේ මේකෙන් තමයි ඩිරෙක්ට් සිග්නල්ස් දෙන්නේ අපේ එක එක මසල්ස් වලට දැන් කන්ට්‍රැක්ට් වෙන්න කියන එක. හරිද? එතකොට අපි බ්‍රේන් එකේ කොරෝනල් සෙක්ෂන් එකක් ගත්තොත් මෙන්න මේ විදිහට එක හෙමිස්ෆියර් එක. හෙමිස්ෆියර් එකේ බ්‍රේන් එකකින් භාගයන්නේ මේ කොරෝනල් සෙක්ෂන් එකක් ගත්තොත් මෙන්න මෙතනින් කැපෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම කැපේ. මෙන්න මේ විදිහට කැපෙන විදිහට සෙක්ෂන් එකක් ගත්තොත් කෝටෙක්ස් ඒරියා එක විතරක්. එතකොට මේ ඇවිල්ලා තියෙන අපේ ප්‍රී සෙන්ට්‍රල් ගයිරස් එක. මේ ප්‍රී සෙන්ට්‍රල් ගයිරස් එකේ අපි කියනවා හොමන්කියුලස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇඟේ එක එක ඒරියාස් වලට මේ ගයිරස් එක බෙදලා තියෙනවා. එතකොට අපේ ජෙනිටල් රීජන්ස්, ඒත් එක්කම කකුලේ සෝල් එක එහෙම තියෙන්නේ කෙලිම මෙතන ඇතුලේ. ඒ කියන්නේ අපේ මෙතන අර ලොකුම සල්කස් එක තියෙනවනේ බ්‍රේන් එකේ හොරිස් මේ තිරසතර තියෙන ඒක ඇතුළට යන කෑල්ල තමයි ඒ කොටස් ටික තියෙන්නේ. ඊට පස්සේ ඇඟේ උඩ තියෙන ඒවා, ඒ කියන්නේ අපේ තොරැසික් ඒරියාස්, අපර් ලිම්බ් ඒරියාස්, ඒවා මේ හොමන්කියුලස් එකේ යට තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඇඟේ යට තියෙන ඒරියාස් තියෙනවනේ. ඒ කියන්නේ කකුල්, ඉතුරු කෑල්ල, එහෙම ඒවා තියෙන උඩ. ඒ විදිහට තමයි එන්නේ. ඇඟේ යට තියෙන ඒවා මේකේ උඩ තියෙනවා, ඇඟේ උඩ තියෙන ඒවා මේකේ යට තියෙනවා. ඒ විදිහට මතක තියාගන්න. කීයටවත් මේ හොමන්කියුලස් එකක් ඇඳලා කොටස් නම් කරන්න එහෙම ඉන්නේ. අර ස්පෙෂල් කෑල් ටික මතක තියාගන්න. මේ ඇතුලේ තියෙන්නේ මොනවද? උඩ තියෙන ඒවා යට, යට තියෙන ඒවා උඩ තියෙන්නේ කියලා. මේකේ මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. බොඩි එකේ ඒරියා එක ලොකු වුණා කියලා හොමන්කියුලස් එකේ ඒකට තියෙන ඒරියා එක ලොකු වෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ කොච්චර ඇක්ටිවිටි එකක් තියෙනවද කියන එක මත. උදාහරණයක් විදිහට අපේ ආම්ස් වලට වඩා, ඒ කියන්නේ අපේ බයිසෙප් ට්‍රයිසෙප් ඒරියා එකට වඩා අපේ හෑන්ඩ්ස් පොඩි වුණාට අපේ හෑන්ඩ්ස් වල මසල්ස් ගොඩක් තියෙන හින්දා ඒකට ලොකු ඒරියා එකක් වෙන් කරලා තියෙනවා. මේක බලන්න පුළුවන් අර මෝටර් හොමන්කියුලස් කියලා, එහෙම නැත්නම් මෝටර් මෑන් කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් පින්තූරේන අත් ලොකුවට එහෙම තියෙන පින්තූරයක්. ඒ කියන්නේ ඒකේ එක එක ඒරියාස් වලට වෙන් කරලා තියෙන හොමන්කියුලස් එකේ ඉඩත් එක්ක තමයි ඒක ඉන්නේ. හරි. එහෙනම් ඊට පස්සේ ඔය ඔකට ප්‍රයිමරි මෝටර් කෝටෙක්ස් කියන්නේ මේ ප්‍රී සෙන්ට්‍රල් ගයිරස් එකට ඒ කියන්නේ මේකෙන් තමයි කෙලින්ම ස්පෙසිෆික් මසල් එකකට හෝ මසල් ගෲප් එකකට කන්ට්‍රැක්ට් වෙන්න කියලාම තමයි සිග්නල් එක යවන්නේ. ඒත් එක්කම තව ඒරියාස් දෙකක් තියෙනවා මෙතන. මේකට අපි කියනවා සප්ලිමෙන්ටරි මෝටර් ඒරියා, මේකට කියනවා අපි ප්‍රී මෝටර් ඒරියා කියලා. මේ දෙකේ එකතුවට අපි කියනවා සෙකන්ඩරි මෝටර් ඒරියා එක කියලා. අර සෙකන්ඩරි මෝටර් කෝටෙක්ස් එහෙම නැත්නම් සෙකන්ඩරි මෝටර් ඒරියා කියලා.
මේක ප්‍රයිමරිනි. එතකොට මේ වයින් කරන්නේ ඇත්තටම දැන් මේ සප්ලිමෙන්ටරි මෝටර් ඒරියාගෙන් තමයි කරන්නේ. අපි මොකක් හරි මූවමන්ට් එකක් කරන්න හිතුවම ඒකට අවශ්‍ය ඔක්කොම සිග්නල් ටික එකතු කරන එක. ඒ කියන්නේ අපි එකට කියනවා ග්ලෝබල් කලෙක්ෂන් ඔෆ් මූවමන්ට් සිග්නල්ස් කියලා. මේ ප්‍රීමෝට ඒරියාගෙන් තමයි කරන්නේ. දැන් අපි මූවමන්ට් එකක් කරන්න හිතුවම හිතමුක අපි අත උස්සන්න හිතුවා කියලා, එහෙම නැත්නම් ඇඟිල්ලක පොඩි මූවමන්ට් එකක් කරන්න හිතුවා කියලා. එතකොට වෙන්න පුළුවන් පොඩි පොඩි දේවල්. ඒ කියන්නේ මසල් එකේ කොච්චර මසල් ෆයිබර්ස් ප්‍රමාණයක් ගන්නවද, මොන මසල් එක කොයි වෙලාවට එක්ස්ටෙන්ඩ් කරනවා, ෆ්ලෙක්ස් කරනවා, ඔයගේ මුළු මේ මූවමන්ට් එකම නැති වුණත් මූවමන්ට් එකේ තියෙන සියුම් කරුණු දේ ඒවා කෝඩිනේට් කරලා ගන්නේ මේ ප්‍රීමෝට ඒරියාකින්. සප්ලිමෙන්ටරි මෝට ඒරියා, ප්‍රීමෝට ඒරියා. එතකොට මේව තමයි සෙකන්ඩරි මෝට ඒරියාස්. ඒත් එක්කම අපි මූවමන්ට් එකක් කරනවා නම් මේ ටික විතරක් මදි, තව තව ඒරියාස් කීපයකින් අපිට සිග්නල් ඕන වෙනවා. ඒවා ඉස්සරහ වීඩියෝස් වලින් අපි කතා කරමු. පළවෙනි එක තමයි බේසල් ගැන්ග්ලියා කියලා කොටස් කීපයක් තියෙනවා. මතක ඇති කෝපස් ට්‍රයටම් එක, ග්ලෝබස් ග්ලෝබල් පැරිඩස් එක, ඊට පස්සේ සබ්ස්ටැන්ෂියා නයග්‍රා, හොම හොම කතා ටිකක් තිබ්බනේ. ඒ ටිකෙන් අපිට ඒවා තියෙන්නේ මේ බ්‍රේන් එකේ අස්සේ ඇතුලේ. ඒතකොට බේසල් ගැන්ග්ලියා කියන්නේ බ්‍රේන් එකේ වයිට් මැටර් එකේ ඇතුලේ තියෙන ග්‍රේ මැටර් කලෙක්ෂන්ස්, ඒ කියන්නේ සෙල් බොඩි කලෙක්ෂන්ස්, ඒවා අස්සේනේ තියෙන්නේ. ඒවයින් සිග්නල් දෙනවා මෙන්න මේ සෙකන්ඩරි මෝට ඒරියා වලට. ඊට පස්සේ ඒවයින් තමයි කෝඩිනේට් කරලා ප්‍රයිමරි එකට යවන්නේ. ඒත් එක්කම දැන් අපි මොකක් හරි මූවමන්ට් එකක් කරනකොට අපිට මතකේ තියෙනවනේ, දැන් අපි හිතන්නකෝ මිනිස්සේ කර්ඩල්ස් කරනවා කියලා. එතකොට ඒ මිනිස්සයාට මතකයක් තියෙනවනේ මෙහෙමයි මූවමන්ට් එක කරන්න කියලා. අන්නේ මතකේ සම්බන්ධ කොටස එන්නේ බොලේ තියෙන ලිම්බික් සිස්ටම් එක කියලා ඒරියා එකක්, නියුරෝ ඇන්ටොමි වලට කරයි. අපි ඉස්සර වීඩියෝ එකකින් කතා කරනවා ඒ ඒරියා එකෙන් තමයි ඒ සිග්නල්ස් ටික එන්නේ. ඒත් එක්කම අපි මූවමන්ට් එකක් කරනකොට අපිට මූවමන්ට් එක කෝඩිනේට් කරන්න ඕනේ වෙනවා විෂුවල් ඇෆරන්ස්, ඒ කියන්නේ දකින්න දේවලුයි ඇහෙන දේවලුයි, ඔඩියෝ ඇෆරන්ස්. ඒවත් විෂුවල් කෝටෙක්ස් එකක තියෙනවා, ඔඩිටරි කෝටෙක්ස් එකක තියෙනවා, ඔඩිටරි ඒරියා එකක තියෙනවා. ඒවයින් මෙන්න මේ හරිය තියෙනවා, ඒවයින් එනවා. මේක සෙන්සර් දිගේදී කතා කරලා ඇති. ඒ වගේ ඒත් එක්කම අපේ මූවමන්ට් එක කරනකොට අපිට ඕන වෙන අපේ ඇඟේ බැලන්ස් එක තියාගන්න. ඒක බැලන්ස් එක තියාගන්නේ ඔඩිටරි එක සෙන්සරි වලදී කතා කරයි, පොස්චර් එක ගැන, බැලන්ස් එක ගැන. ඒත් එක්කම අපේ සෙරිබෙල්ලම් එකෙන් ලොකු කාර්යයක් කරනවා. ඒකෙනුත් ඕන ඇෆරන්ස් මේ සෙකන්ඩරි ඒරියාස් වලට ගිහිල්ලා ඒ සෙකන්ඩරි ඒරියා මෝටර් කෝටෙක්ස් එකෙන් තමයි ප්‍රයිමරි එකට යවන්නේ. අර අපි දැන් කතා කරපු එක එක දේවල් ඒවා කෙලින්ම ඉන්නේ සෙකන්ඩරි එකට. ඊට පස්සේ සෙකන්ඩරි එකෙන් තමයි කෙලින්ම සිග්නල් එක යවන්නේ ප්‍රයිමරි එකට. ප්‍රයිමරි එකෙන් කරන්නේ මෙන්න මේ මසල් එක දැන් කන්ට්‍රැක්ට් කරන්න, දැන් රිලැක්ස් කරන්න කියලා සිග්නල් එක යවන එක විතරයි. ඒකට ඒ ටික හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු මේකේ වැදගත්ම දේ. ඒක තමයි කොහොමද මේ ට්‍රැක් එකක් එන්නේ අපේ ප්‍රයිමරි මෝටර් කෝටෙක්ස් එකේ ඉඳලා යටට කියලා. හරි. එතකොට මේ හරි ඉඳන් යට කොහොමද එන්නේ? මේ ආයෙත් අරගෙන තියෙන්නේ කොරෝනල් සෙක්ෂන් එකක්. කොරෝනල් කියන්නේ මනුස්සයාගේ කන අරහා යන සෙක්ෂන් වගේ, ඒ තලේ යන සෙක්ෂන් එකක් කරන් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ කොරෝනල් සෙක්ෂන් එක අපි ප්‍රයිමරි මෝටර් කෝටෙක්ස් එක හරහා යන විදියට. එතකොට මේ ප්‍රයිමරි මෝටර් කෝටෙක්ස් එකේ නැත්තම් කෝටෙක්ස් එකේ ඕනම තැනක අපි හිස්ටොලොජි ගත්තොත්, මේක හිස්ටොලොජි එකේ තියෙනවා ලේයර්ස් කීපයක්. අපි මේන් ලේයර්ස් හයක් තියෙනවා. ඒ ලේයර්ස් හයෙන් අපිට හරි ඒ ලේයර්ස් වලින් ලේයර්ස් හය වෙන්නේ මෙහෙමයි. එළියෙන්ම තියෙන එක, ඒ කියන්නේ මේ ගත්තොත් මෙන්න මේ සෙක්ෂන් එක ගත්තොත් මෙන්න මේ උඩින්ම තියෙන ලේ එක, ඒකට අපි කියනවා මොලිකියුලර් ලේ එක කියලා. ඊට පස්සේ ඊට යටින් තියෙන එක්ස්ටර්නල් ග්‍රැනියුලර් ලේ එක, ඊට යටින් තියෙන එක්ස්ටර්නල් පිරමිඩල් ලේ එක, ඊට යටින් ඉන්ටර්නල් ග්‍රැනියුලර්, ඉන්ටර්නල් පිරමිඩල් ඇන්ඩ් මල්ටිපොප්. අපිට දැන් මේ මෝටර් ට්‍රැක්ස් කතා කරන්නේදී වැදගත්ම වෙන්නේ මෙන්න මේ එක්ස්ටර්නල් පිරමිඩල් ලේ එකයි ඉන්ටර්නල් පිරමිඩල් ලේ එකයි. මේ ඉන්ටර්නල් පිරමිඩල් ලේ එකට ග්‍රැන්ග්ලියොනික් ලේ එක කියලාත් කියනවා. හරි. එතකොට අපි කතා කරන්නේ දැන් මෙහෙම ඒරියාස් ගොඩක් තියෙනවා කියලා, සෙකන්ඩරි ඒරියාස් කියනවා කියලා. මේ සෙකන්ඩරි ඒරියාස් අතර කනෙක්ෂන් එකක් තියාගන්නේ කෝටිකෝ කෝටිකල් ෆයිබර්ස්. දැන් මේ මොකක් හරි ඕනම ට්‍රැක් එකක් නම් කරනවට නම් කරන්නේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනට. එතකොට අපි කෝටිකෝ ස්පයිනල් කිව්වොත් මේ කෝටෙක්ස් එකේ ඉඳලා ස්පයිනල් කෝඩ් එකට යනකම්. කෝටිකෝ කෝටිකල් කියන්නේ කෝටෙක්ස් එකේ එක තැනක ඉඳලා කෝටෙක්ස් එකේ තව තැනකට යනකම් කනෙක්ට් කරනවා කියන එක. එතකොට මේ සෙකන්ඩරි ට්‍රැක්ස් අතර සම්බන්ධය පවත්වා ගන්න කෝටිකෝ කෝටිකල් ට්‍රැක්ස් වලින්. ඊට ඒ කෝටිකෝ කෝටිකල් වලට දැන් බේසල් ගැන්ග්ලියා වලින් එනවා නම් ඒවත් ඒ විදිහට නම් වෙනවා. එතකොට මේ එක්ස්ටර්නල් පිරමිඩල් ලේ එක වැදගත් වෙන්නේ මේකේ තමයි තියෙන්නේ ඔය කෝටිකෝ කෝටිකල් සහ බේසල් ගැන්ග්ලිය අතර ඔය තියෙන කනෙක්ෂන්. ඒ වගේ කෝටෙක්ස් එකේ ඇතුලේ කනෙක්ෂන්ස් ඇති කරන ෆයිබර්ස් ගොඩක් එන්නේ මෙන්න මේ එක්ස්ටර්නල් පිරමිඩල් ලේ එකෙන්. ඊට පස්සේ ඉන්ටර්නල් පිරමිඩල් ලේ එක ගත්තාම ඒකේ තමයි එන්නේ මේ අපේ ස්පයිනල් කෝඩ් එකට පල්ලෙහාට යන ෆයිබර්ස් ගොඩක්ම හටගන්නේ ඉන්ටර්නල් පිරමිඩල් ලේ එකෙන්. මේ පිරමිඩල් ලේයර්ස් වල තියෙනවා පිරමිඩල්, දැන් මේ ස්ට්‍රක්චර් එක මුළු කෝටෙක්ස් එක දිගේම තියෙනවානේ. ඒ අතර
අපේ අපි කතා කරන ප්‍රී සෙන්ට්‍රල් ගයිරස් එක එහෙම නැත්නම් ප්‍රයිමරි මෝටර් කෝටෙක්ස් ඒරියාගේ මේ පිරමිඩල් ලේයර්ස් දෙකේ තියෙනවා සාමාන්‍යයෙන් ලොකු පිරමිඩල් සෙල්ස් ඒවට අපි කියනවා බෙත් සෙල්ස් කියලා BET සෙට් බෙත් සෝරි BET සෙට් බෙත් සෙල්ස් එකත් හිස්ටොලොජි වලට එහෙම අහන්න පුළුවන් නිකන් මතක තියාගන්න මේවා තමයි බොඩ් ඇඟේ මොලේ තියෙන ලොකුම පිරමිඩල් සෙල්ස් මේවා තියෙන්නේ ප්‍රයිමරි මෝටර් කෝටෙක්ස් එක තියෙන ඒරියා එකේ කෝටෙක්ස් එකේ අනිත් ඒරියාවලත් පිරමිඩල් සෙල්ස් තියෙනවා නමුත් ඒවා මෙච්චර ලොකු වෙන්නේ නැහැ හරි ඊට පස්සේ මේක ඊට පස්සේ මෙන්න මේ කෝටෙක්ස් එකකින් මේ විදියට පටන් ගන්නවා මේ පිරමිඩල් ලේයකකින් පටන්ගෙන ඒ සෙල් ඒ පිරමිඩල් ලේයකකින් පටන් ගන්න න්‍යූරෝන් එක මේ විදියට පල්ලෙහාට එනවා එතකොට සෙල් මෙතන සෙල් බොඩි එක මෙතන තියෙන්නේ ඒ සෙල් බොඩි එකේ ඉඳන් ඇක්සෝන් එක දිගටම ඇවිල්ලා මේ එන මෙහෙම දැන් ගොඩක් එනවානේ මේවට අපි කියනවා මේ ටිකට කොරෝනා රේඩියේටර් කියලා. මේක මම හිතන්නේ නියුරෝන් ටර්මිනල් මීටත් වඩා හොඳ කරයි. මේ සෙට් කොරෝනා රේඩියේටර්. ඊට පස්සේ මේ ෆයිබර්ස් මේ මෙතනින් එන ෆයිබර්ස් පොඩි තුනි පොඩි හීනි තීරුවක් වගේ තැනකින් යනවා. මම හිතන්නේ නියුරෝන් ටර්මිනල් මේක කියලා තියෙයි. ඒකට අපි කියනවා ඉන්ටර්නල් කැප්සියුල් එක කියලා. හරි. එතකොට කොරෝනා රේඩියේටර් කියන්නේ මේ ෆයිබර්ස් වලට ඒවා එකතු වෙලා ඉන්ටර්නල් කැප්සියුල් එක හරහා ගිහිල්ලා ආයේ මම හිතන්නේ මම නියුරෝන් ටර්මිනල් ලොකුවට මතක් කරගන්න යන්නේ නැහැ. හින්දා කියාගෙන යන්න. අපේ සෙරිබ්‍රල් පෙඩන්කල්ස් තියෙනවා. ඒ පෙඩන්කල්ස් දිගේ ඇවිල්ලා බ්‍රේන් ස්ටෙම් එකට එනවා. බ්‍රේන් ස්ටෙම් එකට ඇවිල්ලා අපිට ෆිසියොලොජි වලට වැදගත් වෙන්නේ මෙඩල් එක. ඒ කියන්නේ බ්‍රේන් මිඩ් බ්‍රේන් එකත් පහු කරගෙන ඇවිල්ලා පොන්ස් එක මිඩ් බ්‍රේන් එකත් පහු කරගෙන ඇවිල්ලා පොන්ස් එකත් යටට ඇවිල්ලා මෙන්න මේ මෙඩල් එකේ යට හරියේදී තමයි අපිට වැදගත් වෙන හරිය එන්නේ. මිඩ් බ්‍රේන් එකේ ඔයාලා දන්නා තියෙනවා මෙන්න මෙහෙම ස්ට්‍රක්චර් එකක් ගත්තොත් මෙහෙම ගත්තොත් මේ මැද නම් මෙන්න මෙහෙම පිරමිඩ්ස් කියලා දෙකක් තියෙනවා. ඔක දෙපැත්තෙන් ඔලිව්ස් කියලා දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ අපි දැන් කතා කරන ට්‍රැක්ස්. ඒ කියන්නේ කෝටෙක්ස් එකේ ඉඳන් ස්පයිනල් කෝඩ් එකට යන කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ස් යන්නේ මෙන්න මේ පිරමිඩ් එක හරහා. හරිද? එතකොට මෙන්න මේ උඩ නම් මේ යට නම් මෙන්න මේකේ යට හරියේදී තමයි මෙන්න මේ විදියට කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ස් වමෙන් එනේවා දකුණටයි දකුණෙන් එනේවා වමටයි වමෙන් එනේවා දකුණටයි යනවා. මේකට අපි කියනවා ඩිකසේෂන් කියලා. මේක පටලව ගන්න එපා. මෙඩල් එකේ උඩ හරියේදී අපේ සෙන්සරි එකේදී කතා කරලා ඇති සෙන්සරි එකේ එන ඩෝසල් කොලම්න මීඩියල් ලෙම්නිස්කල් පාත් එකේ එන ෆයිබර්සුත් ඩිකසේට් වෙනවා. මේ ඒක නෙවෙයි, ඒක වෙන්නේ මෙඩල් එකේ උඩදී, මේක වෙන්නේ මෙඩල් එකේ යට හරියේදී. හරි. එතකොට මේ කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක එහෙම නැත්නම් කෝටෙක්ස් එකේ ස්පයිනල් කෝඩ් එකේ සම්බන්ධ කරන ෆයිබර්ස් වලින් අපි කියනවා 80%ක් විතර මෙඩල් එකේ යටදී මෙන්න එහෙම ඩිකසේෂන් එකක් වෙනවා. හරිද? 20%ක් විතර ඩිකසේෂන් එකක් වෙන්නේ නැහැ. ඒ 80%ක් විතර ඩිකසේෂන් එකක් වෙන ෆයිබර්ස් වලින් හැදෙනවා මෙන්න මෙහෙම ගියාම ලැටරල් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක කියලා එකක්. මේක නියුරෝන් ටර්මිනල්දී මීට වඩා හොඳයි. මොකද ඒගොල්ලෝ ට්‍රැක්ස් කතා කරන හින්දා කතා කරයි. ඒක සාමාන්‍යයෙන් ඒ ට්‍රැක් එක සාමාන්‍යයෙන් තියෙන්නේ අපි මෙහෙම ක්‍රොස් සෙක්ෂන් එකක් ගත්තාම මෙන්න මේ හරිය වගේ ලැටරල් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක. මේකේ පටලව ගන්න එපා. දැන් ෆිසියොලොජි වලට මේ වගේ රෆ් ඩයග්‍රෑම් එකක් ඇන්දට ඇති වුණාට ඇත්තටම දැන් මේ තියෙන්නේ නර්ව් එකක්නේ, නර්ව් එක ඇක්සෝන් එකක්නේ. මේක දිගටම මේ තියෙන ග්‍රේ මැටර්නේ, මේ ග්‍රේ මැටර්, මේ වයිට් මැටර්නේ. මේ ග්‍රේ මැටර් එක අස්සෙන් නෙවෙයි ඩිසෙන්ඩ් වෙන්නේ. මේක ඩිසෙන්ඩ් වෙන්නේ වයිට් මැටර් එක ඇතුලෙන් ඩිසෙන්ඩ් වෙලා මෙහෙම වයිට් මැටර් එක අස්සෙන් ඇවිල්ලා ඒකට අදාළ ඇල්ෆා මෝටර් නියුරෝන් එකෝ ගැමා මෝටර් නියුරෝන් එක තියෙන හරිය වෙද්දි ග්‍රේ මැටර් එක අස්සට එන එකයි වෙන්නේ. එහෙම නැතුව ග්‍රේ මැටර් එක අස්සෙන් ඩිසෙන්ඩ් වෙන එක නෙවෙයි. එක මතක තියාගන්න. හරිද? ඒත් එක්කම මේ කියවන අපි කියවන මේ 80%ක් ඩිකසේට් වෙලා එන ෆයිබර්ස් වලින් තමයි මේ ලැටරල් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක හැදෙන්නේ කියලා. ඒත් එක්කම 20%ක් විතර තියෙනවා ඩිකසේට් වෙන්නේ නැති ෆයිබර්ස්. ඒවත් මෙහෙන් පල්ලෙහාට එනවා. ඒව හදනවා ඇන්ටීරියර් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක. ඒක තියෙන්නේ මෙන්න මේ හරිය වගේ තියෙන. හරිද? ඇන්ටීරියර් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක. ඒවත් Tamanට අදාළ ලෙවල් එක එනකොට මෙන්න මෙහෙම ග්‍රේ මැටර් එක ඇතුළට ඇවිල්ලා ඒ ලෙවල් එකේදී ඒව ඩිකසේෂන් එකක් වෙනවා. හරි. ෆිසියොලොජි වලට අපිට අදාළ වෙන්නේ ඇත්තට මේ ඩිකසේට් වෙන ෆයිබර්ස් ටික තමයි. මොකද ඒවයින් තමයි මේන් ෆිසියොලොජිකල් කන්ඩිෂන්ස් දෙන්නේ. නමුත් නියුරෝ ඇනටොමි වලදී ওই දෙකම බලන්න වෙනවා. හරි. ඊළඟට මෙන්න මේ කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එකේ එහෙම නැත්නම් මෝටර් සිස්ටම් එකේ මෙන්න මේ කෝටිකෝ ස්පයිනල් කෑල්ලට මේ ලොකු දිග නියුරෝන් එකට මෙතනටම යනකම් අපි කියනවා ඒ කෑල්ලට අපර් මෝටර් නියුරෝන් එක කියලා.
හරිද මේක සෙන්සරි වලත් කතා කරලා තිනේ. ඊට පස්සේ ඒක ඇවිල්ලා සයිනැප්ස් වෙනවානේ මේ ඇන්ටීරියර් හෝන් එකේදී ඇල්ෆා මෝටර් ඇන් ගැමා මෝටර් නියුරෝන්ස් වලට. ඒ නියුරෝන් දෙකට අපි කියනවා ලෝව මෝටර් නියුරෝන් එක කියලා. මේක වැදගත් වෙන්නේ අපි නර්ව් ලීෂන් ගැන කතා කරනකොට. මේ හරිය කැපුණොත් අප මෝටර් නියුරෝන් ලීෂන් එකක්, මේ හරිය කැපුණොත් ලෝව මෝටර් නියුරෝන් ලීෂන් එකක්. ඒව අඳුර ගන්න විදිය අපි දැනන් ඉන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් ලෙඩෙක්ගේ මේ ලක්ෂණ ටිකක් දීලා මේක අප මෝටර් නියුරෝන් ලීෂන් එකද ලෝව මෝටර් නියුරෝන් ලීෂන් එකද කියන එක. හරි. ඒතක මේ ලෝ මෝඩ නිවරෝන් එකට අපි කියන ෆයිනල් කොමන් පාත්වය කියලා. මොකද අපි ඉස්සරහට කතා කරනවා මේ ඇල්ෆා ගැමා නිවරෝන් වලට එෆෙක්ට් කරන තව තව පාත්වෙස් තියෙනවා. ඒ කොහෙන් ගියත් අන්තිමට සිග්නල් එක යන්න ඕන, මසල් එකට සිග්නල් එක යන්න ඕන ඇල්ෆා මෝට නිවරෝන් එක නේ, ගැමා මෝඩ නිවරෝන් එක නේ. ඒ හින්දා මේකට අපි කියනවා ලෝව මෝට නිවරෝන් පාත්වෙක් කියලා, ෆයිනල් කොමන් පාත්වෙක් කියලා. සොරි. අනිත් අන්තිම දේ තමා දැන් මේ අපි කිව්වන්නේ මේ කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එකේ සෙල්ස් පටන් ගන්න පිරමිඩල් ඒකේ තියෙන පිරමිඩල් සෙල්ස් වලින් මෙතන මෙඩල්ලකෙත් එනකොට එන්නේ පිරමිඩ් එක අස්සෙන්. ඔය එක යුතු ටික හින්දා මේ අපි කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එකට කියනවා පිරමිඩල් ට්‍රැක්ට් එකක් කියලා. එහෙම නැතුව එක්ස්ට්‍රා පිරමිඩල් ට්‍රැක්ස් තියෙනවා. අපි ඒව ඉස්සරහට කතා කරමු. ඊට කලින් තව එක කන්සෙප්ට් එකක් තියෙනවා. ඒක තමයි මෝටර් යුනිට් එකක් කියන්නේ මොකද්ද කියන එක. මෝටර් යුනිට් එකක් විදිහට ගණන් ගන්න ඇන්ටීරියර් හෝන් සෙල් එක. ඒ කියන්නේ මෙන්න මේ තියෙන එක ඇල්ෆා මෝටර් නියුරෝන් එකක්. ඊට පස්සේ ඇන්ටීරියර් හෝන් සෙල් එක, ඒ කියන්නේ මේ ඇල්ෆා මෝටර් නියුරෝන් එකේ සෙල් බොඩි එක තියෙන මේ ටික, ඒත් එක්කම මේ ඇල්ෆා මෝටර් නියුරෝන් එක සහ එක ඇල්ෆා මෝටර් නියුරෝන් එකකින් සප්ලයි කරන මසල් ෆයිබර්ස් ප්‍රමාණය. ඒ කියන්නේ එක ඇල්ෆා මෝටර් නියුරෝන් එකකට පුළුවන් බ්‍රාන්ච් අවුට් වෙලා ගිහිල්ලා මසල් ෆයිබර්ස් ගොඩකට සප්ලයි කරන්න. මෙතන වැදගත්කම තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි සියුම් චලන කරන තැන්වල, උදාහරණයක් විදිහට මේ ඇඟිලි වල, එහෙම එක ඇල්ෆා මෝටර් නියුරෝන් එකකින් සප්ලයි කරන්නේ අඩු මසල් ප්‍රමාණයකට. ඒක දීලා තියෙනවා ලෙක්චර් නෝට් එකේ. සාමාන්‍යයෙන් ආයි මසල්ස් වලදී එක ඇල්ෆා මෝටර් නියුරෝන් එකකින් 23ක් වගේ සප්ලයි ඉනවේට් කරනවා කියලා. ඒකට හේතුව ඒ ප්‍රමාණය අඩු වුණාම වැඩිපුර නියුරෝන්ස් ප්‍රමාණයක් තියෙනවා කියන්නේ එක එක මූවමන්ට්ස් සියුම් මූවමන්ට්ස් කරන්න ලේසි. මොකද මසල් ෆයිබර් පොඩි ප්‍රමාණයක් කන්ට්‍රැක්ට් කරද්දී තව ප්‍රමාණයක් රිලැක්ස් කරලා හැම පොඩි සියුම් සියුම් මූවමන්ට්ස් කරන්න පුළුවන්. ඊට සාපේක්ෂව දැන් අපේ කාෆ් එකේ එහෙම නැත්නම් තයි එකේ වගේ වගේ සියුම් මූවමන්ට්ස් නැති වුණාට පවර් එක වැඩියෙන් ගන්න මූවමන්ට්ස් කරන තැන්වල එක ඇල්ෆා මෝටර් නියුරෝන් එකකින් මසල් ෆයිබර්ස් ලොකු ප්‍රමාණයකට සප්ලයි කරන එකට 1000ක් වගේ අනුපාතයක් තියෙනවා. ඒ වගේ තැන්වල වෙන්නේ පවර් එක වැඩි, හැබැයි ප්‍රෙසිෂන් එක ඒ කියන්නේ සියුම් බව අඩුයි. ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ පිරමිඩල් ට්‍රැක්ස් වල. අපි ඊළඟ ඉස්සරහට එක්ස්ට්‍රා පිරමිඩල් ට්‍රැක්ස් ටික ගැන කතා කරමු. කතා කරන්නේ එක්ස්ට්‍රා පිරමිඩල් ට්‍රැක්ස් ගැන. මතක ඇති ඉස්සෙල්ලා අපි කතා කරා පිරමිඩල් ට්‍රැක්ට් එක, එහෙම නැත්නම් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක ගැන. ඒකට පිරමිඩල් ට්‍රැක්ට් එක කියලා කියන්නේ බ්‍රේන් එකේ කෝටෙක්ස් එකේ පිරමිඩල් ලේයර් එකෙන් ඇවිල්ලා මෙඩල් එකේ පිරමිඩ්ස් අස්සෙන් ගිහිල්ලා ස්පයිනල් කෝටේට යන හින්දනේ. එතකොට මේ එක්ස්ට්‍රා පිරමිඩල් ට්‍රැක්ස් කියන්නේ එහෙම පිරමිඩ් එක අස්සෙන් ස්පයිනල් කෝඩ් එක මෙඩල් එක යන්නේ නැතුව ඊට එළියෙන් යන ට්‍රැක්ස් ටිකට. ඒතකොට බ්‍රේන් එකේ ඊසා සම්පූර්ණ සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් එකේ තියෙනවා එක්ස්ට්‍රා පිරමිඩල් සිස්ටම් කියලා දෙයක්. ඒතකොට එක්ස්ට්‍රා පිරමිඩල් සිස්ටම් එක කියන්නේ අපි ඉස්සර කතා කරන්නේ පිරමිඩල් ට්‍රැක්ට් එකයි බ්‍රේන් එකේ අපි වොලන්ටරි මූවමන්ට්ස්, ඒ කියන්නේ හිතලා කරන මූවමන්ට්ස් කන්ට්‍රෝල් කරන කෝටෙක්ස් එකයි ඒරියාස් ටික තියෙනවානේ. අර බේසල් ගැන්ග්ලියා වැනි තෝ ඒවා හිතලා කරන මූවමන්ට්ස් වලට ඩිරෙක්ට්ලි දායක වෙන්නේ නැහැ නේ. එහෙම දායක වෙන්නේ කෝටෙක්ස් එකයි කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ස් උයි. එතකොට ඒරියා එක ඇර අපේ මූවමන්ට් වලට දායක වෙන බේසල් ගැන්ග්ලියා, සෙරිබෙල්ලම් වගේ ඒරියාස් සුයි. ඒත් එක්කම ඒරියාස් වල සිග්නල්ස් වෙන තැන් වලට ගෙනියන ට්‍රැක්ස් උයි එකතු කරලා ගත්තාම ඒ ඔක්කොටම අපි කියනවා එක්ස්ට්‍රා පිරමිඩල් සිස්ටම් එක කියලා. එතකොට එක්ස්ට්‍රා පිරමිඩල් ට්‍රැක්ස් කියලා අපි ගන්නේ ස්පයිනල් කෝඩ් එකේ තියෙන අර කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක ඇර වෙන ට්‍රැක්ස් අපි ප්‍රධාන වශයෙන් හතරක් කතා කරනවා. ඒවයින් තමයි අර බේසල් ගැන්ග්ලියා වලින් නම් එන්නේ නැහැ. නමුත් සෙරිබෙල්ලම් එකෙන් සහ මේ බ්‍රේන් ස්ටෙම් එකේ වෙනත් ඒරියාස් වලින් එන සිග්නල් කෙලින්ම පල්ලෙහාට ස්පයිනල් කෝඩ් එකේ පල්ලෙහාට ගෙනියන්නේ. මේවයින් මේ සිග්නල් වලට පුළුවන් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එකෙන් දෙන සිග්නල් එක. එහෙම නැත්නම් කරන්න කියන දේ මොඩියුලේට් කරන්න. ඒ කියන්නේ මසල් කන්ට්‍රැක්ෂන් එකක් කරන්න කිව්වොත් ඒකේ පවර් එක වැඩි අඩු කරන්න, මේ වගේ දේවල් කළා මොඩියුලේට් කරන්න පුළුවන්. ඒ මේ සිග්නල් එක්සයිටේටරි වෙන්නත් පුළුවන්, ඉන්හිබිටරි වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට සමස්තයක් විදියට ගත්තාම ගැමා මෝටර් නියුරෝන් එක ගැන අපි කතා කරනවා, කතා කරා ඉන්හිබිටරි තියෙන කියලා. නමුත් එක්සයිටේටරි වෙනවා ඉන්හිබිටරි වෙන්නත් පුළුවන්. ඒතර ප්‍රධාන වශයෙන් හතරක් අපි කතා කරනවා, රෙටිකියුලර් ස්පයිනල් එක, වෙස්ටිබියුලර් ස්පයිනල් එක, ටෙක්ටෝ ස්පයිනල් එක සහ රුබ්‍රෝ ස්පයිනල් එක. මේ දෙක තමයි මිනිස්සුන්ගේ ගොඩක් වැදගත් වෙන්නේ. මේ දෙක සාමාන්‍යයෙන් ෂේ වෙලාවගේ වැඩි වැදගත්කමක් නැහැ. ඒකට ඒ දෙකත් අපි බලමු.
මුලිම බලමු කොහොමද මේ ට්‍රක්ට එක තියෙන්නේ කියලා. දැන් මං ඉස්සෙල්ලත් කිව්වා මේ දැන් ස්පයිනල් කෝඩ් එකේ ට්‍රැක් එකක් එනකොට අන්තිමට මේ ග්‍රේ මැටර් ඒරියා එක තියෙන සෙල් එකක් නියුරෝන් එකක එක තමයි සයිනැප්ස් වෙන්නේ. හැබැයි පල්ලෙහාට ඩිසෙන්ඩ් වෙන්නේ ග්‍රේ මැටර් එකේ නෙවෙයි, එන්නේ වයිට් මැටර් එකේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ලැටරල් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක ගැන, ඇන්ටීරිය එක ගැන. ඒක තමයි කිව්වේ. එතකොට මේ ට්‍රැක්ස් අපි දැන් කතා කරන්නේ ට්‍රැක්ස් තියෙන්නේ මෙන්න මේ වයිට් මැටර් ඒරියා එකේ. මේ තියෙන වෙස්ටිබියුලර් ස්පයිනල් ට්‍රැක්ට් එක, ඊට පස්සේ මේ ටෙක්ටෝ ස්පයිනල් ට්‍රැක්ට් එක තියෙනවා. ඒ වගේ තමයි යන්නේ. රූබ්‍රෝ ස්පයිනල් ට්‍රැක්ට් එකක් තියෙනවා. රෙටිකියුල් එක තමයි මේ පින්තූරේ පෙන්වන්නේ නැත්තේ. එතකොට මේ එක්ස්ට්‍රා පිරමිඩල් ට්‍රැක්ට් එකක් කියන්නේ එහෙනම් මේ වයිට් මැටර් ඒරියා එක ඇවිල්ලා තමන්ට අදාළ ස්පයිනල් ලෙවල් එකේදී මේ ග්‍රේ මැටර් ඒරියා එකක් ඇතුළට ගිහිල්ලා විශ ඇන්ටීරියර් හෝන් එකට තමයි යන්නේ. මේ ඇන්ටීරියර් හෝන් සෙල් එක කියන්නේ මේ ඒරියා එකට, ඒ ඒරියා එකට ගිහිල්ලා ඇල්ෆා මෝටර් න්‍යූරෝන් සහ ගැමා මෝටර් න්‍යූරෝන් වල ඇක්ටිවිටි එක සහ ඒ ඇක්ටිවිටි එකට කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් වලින් දෙන බලපෑම මොඩියුලේට් කරලා හරි රෙගියුලේට් මොඩියුලේට් රෙගියුලේෂන් කරන ට්‍රැක්ට් එකකට තමයි අපි කියන්නේ එක්ස්ට්‍රා පිරමිඩල් ට්‍රැක්ට් එකක් කියලා. පළවෙනි ට්‍රැක්ට් එක තමයි අපිට කතා කරන්න තියෙන රෙටිකියුලෝ ස්පයිනල් ට්‍රැක්ට් එක. මම ඉස්සෙල්ලත් කියන්නේ දැන් මේ ට්‍රැක්ස් වල නම් හදන්නේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනකට. එතකොට රෙටිකියුලෝ ස්පයිනල් ට්‍රැක්ට් එක කියන්නේ ඉවර වෙන්න ඕන ස්පයින් එකේ කොහේ හරි. ඒ කියන්නේ දැන් මේ ට්‍රැක්ට් එක ස්පයින් එකේ හැම ලෙවල් එකේම ට්‍රැක්ට් එක ෆයිබර්ස් ගොඩක් තියෙනවානේ. ෆයිබර්ස් 10ක් තියෙනවනම් මේ 10 ස්පයිනල් ලෙවල් 10ක ඉවර වෙන්න පුළුවන්. ඒ වගේ තමයි. එතකොට රෙටිකියුලෝ කියලා කියන්නේ අපේ බ්‍රේන් ස්ටෙම් එක. ඒ කියන්නේ බ්‍රේන් ස්ටෙම් එකට අයිති වෙනවා මිඩ් බ්‍රේන් එක, පොන්ස් එක, මෙඩල්ලා එක. ඔය කෑලි තුනේම දැන් මේ තියෙන්නේ අපේ කොරෝනල් සෙක්ෂන් එකක් නේ. කියන්නේ මිනිහා ඉන්නවනම් කන් දෙක හරහා යන්න කැපුවා වගේ. එතකොට ඒ සෙක්ෂන් එකේ මෙන්න මේ මැද ඒරියා එකේ බ්‍රේන් ස්ටෙම් එකේ මිඩ් බ්‍රේන් එකේ, පොන්ස් එකේ, මෙඩල්ලා එකේ මැද ඒරියා එකේ තියෙනවා රෙටිකියුලර් ෆෝමේෂන්. කියනවා රෙටිකියුලර් ෆෝමේෂන් කියලා ඒරියා එකක් මේෂන්. මේක හැදිලා තියෙන්නේ උඩට සහ පල්ලෙහාට යන ෆයිබර්ස් වලින්. මේක ගොඩක් වැදගත් විශේෂයෙන් පේන් මොඩියුලේෂන් වලදී. ඒක වීඩියෝ එකෙත් කියන්නේ නැති ඒකටත් මේක වැද ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්කම මේක වැදගත් මොකද මේකෙන් තමයි රෙටිකියුලෝ ස්පයිනල් ට්‍රැක්ට් එක පටන් ගන්න. හරි, රෙටිකියුලර් ෆෝමේෂන් එකෙන්. මේකේ අනික් වැදගත්කම තමයි කොන්ෂස්නස් එක. ඒ කියන්නේ සිහිය තියාගන්නයි ස්ලීප් ඇන් අරවුසල් නිින්ද සහ අවදිවීම පාලනය කරන්නත් මේ රෙටිකියුලර් ෆෝමේෂන් එක දායක වෙනවා. ඒත් එක්කම පේන් මොඩියුලේට් කරන්න, ඒ කියන්නේ අපේ එන පේන් සිග්නල් කොහොමද යන්නේ කියන එක රෙගුලේට් කරලා දාන්න ඒකටත් වැදගත්. ඒත් එක්ක මේ ට්‍රැක්ට් එකත් පටන් ගන්නවා. එතකොට මේ ට්‍රැක්ට් එක ප්‍රධාන වශයෙන් පටන් ගන්න තැන් දෙකක් තියෙනවා. දැන් මේ පින්තූරේ මේ රතු පාට තියෙන ට්‍රැක්ට් එක තමයි මේ රෙටිකියුලර් ස්පයිනල් ට්‍රැක්ට් එක. හරිද? පළවෙනි පොයින්ට් එක තමයි මේ ට්‍රැක්ස් පටන් ගන්නවා පොන්ස් ඒරියා එකෙන්. ඒ කියන්නේ උඩින් මේ තියෙන පොන්ස් ඒරියා එකෙන්. ඒත් එක්කම තව මේ ට්‍රැක්ස් වලම සමහර ෆයිබර්ස් පටන් ගන්නවා මෙඩල්ලා ඒරියා එකෙන්. හරි? එතකොට දැන් මේ පින්තූරේ පෙන්වනවා මේවා මේකේ සමහර ෆයිබර්ස් ඩිකසේෂන් එකක් නැතුව ඒ පැත්තෙන් මෙනවා. ඒ කියන්නේ ඉප්සිලැටරල් මෙනවා. සමහර ෆයිබර්ස් කන්ට්‍රලැටරල් එනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ඉප්සිලැටරල් ෆයිබර්ස් තමයි තියෙන්නේ. ඒක MCQ පොයින්ට් එකක් විදිහට එන්න පුළුවන්. රෙටිකියුලර් ස්පයිනල් ට්‍රැක්ට් එක මේන්ලි ඉප්සිලැටරල්. ඒක මතක තියාගන්න. හරිද? එතකොට මේකේ වැඩේ තමයි මේකෙන් මේ ස්පයිනල් මේ ෆයිබර්ස් වලින් ගිහිලා ඉෆෙක්ට් කරන්නේ අර ඇන්ටීරියර් හෝන් සෙල් එකේදී. ඒ කියන්නේ අර ඇල්ෆා මෝටර් න්‍යූරෝන්, ගැමා මෝටර් න්‍යූරෝන් එකත් එක්ක කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක සයිනැප්ස් වෙන තැන ඇන්ටීරියර් හෝන් සෙල් එකේදී. මෙයා ඉෆෙක්ට් කරන්නේ සාමාන්‍යයෙන් අපි කියන අපේ ඇඟේ ඇක්සියල් මසල්ස් තියෙනවා කියලා. ඇක්සියල් කියන්නේ ඇක්සියල් ස්කෙලිටන් එක. ඒ කියන්නේ හිස් කබල, ඊට පස්සේ ස්පයිනල් කෝඩ් එක එහෙම තියෙන කෑල්ල. ලිම්ස් නැතුව, කකුල්ලත් නැතුව. ඒ මැද ඒ කෑල්ලට එක්ක සම්බන්ධලා තියෙන මසල්ස් වල තමයි අපි ඇක්සියල් මසල්ස් කියන්නේ. අන්න ඒ මසල්ස් වල කාර්ය රෙගුලේට් කරන්න තමයි දායක වෙන්නේ. ඒත් එක්කම ප්‍රොක්සිමල් මසල්ස්. ඒ කියන්නේ අපේ ලිම්ස් වල තියෙන ලිම්ස් වල ඇඟේ මැද ලයින් එකට ළඟම තියෙන මසල්ස්. උදාහරණයක් විදිහට දැන් අත ගත්තොත් අපේ ඩෙල්ටොයිඩ් එක වගේ, හෑන්ඩ් එකේ මසල්ස් ගත්තොත් ඒවා ඩිස්ටල් මසල්ස්, මේවා ප්‍රොක්සිමල් මසල්ස්. මේවා රෙගුලේට් කරන එකේ වැදගත්කම තමයි මේ විශේෂයෙන්ම වර්ටිබ්‍රා එකට බැඳලා තියෙන neck එකේ තියෙන මසල්ස් වලින් තමයි අපේ posture එක තියාගෙන ඉන්නේ. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ක්‍රියා කරලා posture එක තියන් ඉන්නේ. එහෙනම් මේ reticulo spinal tract එකෙන් කරන්නේ ඒ axial muscles වලට ඉෆෙක්ට් කළා අපේ නෝමල් පොස්චර් එකයි පොස්චරල් ටෝන් එක කියලා අපි කියනවා. ඒ කියන්නේ අපේ පොස්චර් එක තියාගන්නම් ඒ ඇන්ටි ග්‍රැවිටි මසල්ස් වල තියෙන ඕන සාමාන්‍ය අවස්ථාවෙත් යම් ටෙන්ෂන් එකක්. අන්නේ ටෙන්ෂන් එක තියාගන්න එක තමයි කරන්නේ. ටෙන්ෂන් එක හිමතන ටෝන් එක තියාගන්න එක තමයි මේ ට්‍රැක්ට් එකෙන් කරන්නේ. මේකේ ඩෙක්ෂනෝට් එකේ දීලා තියෙනවා ලැටරල් එකයි
මීඩියල් එක පොඩි පොඩි වෙනස්කම් එක කාර්යන් ඒක පොඩ්ඩක් බලන්න. හරි, අපිට කතා කරන්න තියෙන දෙවෙනි වැදගත් ට්‍රැක්ට් එක තමයි වෙස්ටිබියුලෝ ස්පයිනල් ට්‍රැක්ට් එක. අපි වෙස්ටිබියුල් කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙස්ටිබියුල් කියන්නේ වෙස්ටිබියුල් ඕගන් එක කියන්නේ බැලන්ස් එකත් එක්ක තියෙන දෙයක්නේ. ඒකට වෙස්ටිබියුලෝ ස්පයිනල් ට්‍රැක්ට් එකනොත් ඇත්තටම කරන්නේ අපේ ඇඟේ බැලන්ස් එක කෝඩිනේට් කරන එක තමයි. වෙස්ටිබියුලෝ ස්පයිනල් ට්‍රැක්ට් එක පටන් ගන්න මෙතන අපේ 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 පොන්ස් එකේ මෙඩල්ල එකේ මෙන්න මේ මේ ඩයමන්ඩයක් විදිහට පෙන්නන්නේ ෆෝත් වෙන්ට්‍රිකල් එක. ඒකට යටින් තියෙනවා වෙස්ටිබියුල නියුක්ලියයි කියලා. ඒ වෙස්ටිබියුල නියුක්ලියයි වලින් තමයි මේ වෙස්ටිබියුල ස්පයිනල් ට්‍රැක්ට් එක පටන් ගන්න. ඒ වෙස්ටිබියුල නියුක්ලියයි වලට ඇෆරන්ස් හම්බෙනවා සෙරිබෙල්ලම් එකේ තියෙනවා ඩීප් සෙරිබෙල්ල නියුක්ලියයි කියලා එකක්. කනේ තියෙනවා වෙස්ටිබියුල ඕගන් එක, ඔටොලිත් ඕගන් එක. ඒකෙන් එනවා වෙස්ටිබියුල නර්ව් එක. මේවා ගැන අපි කතා කරනවා පස්සේ. ඊට පස්සේ මෙතනින් පටන් ගෙන මේක පල්ලෙහාට යනවා. මේන්ලි ඉප්සිලටරල්. නමුත් කොන්ට්‍රැක්ටල් පොඩ්ඩක් තියෙන පුළුවන්. හැබැයි අගේන් MCQ පොයින්ට් එකක්. මේකත් මේන්ලි ඉප්සිලටරල්. මේකෙන් කරන්නේ ඇඟේ තියෙන එක්ස්ටෙන්සර් මසල්ස් වලට. අපි ආයෙත් කියන්නේ මේක බැලන්ස් එකත් එක්කනේ එන්නේ. එතකොට අපේ අර ඇන්ටි ග්‍රැවිටි වගේම එක්ස්ටෙන්සර් මසල්ස් වලට තමයි සප්ලයි කරන්නේ. මේකත් ලැටරල් ට්‍රැක්ට් එකයි මීඩියල් ට්‍රැක්ට් එකයි කියලා බෙදලා තියෙනවා. නමුත් ඇනටොමි වල නම් මං හිතන්නේ සෙල් එක හිමත් එහෙම බෙදලා නැහැ. නමුත් ෆිසියොලොජි වල බෙදලා තියෙනවා. ලැටරල් ට්‍රැක්ට් එකෙන් කරන්නේ එක්ස්ටෙන්සර් මසල්ස් එක්සයිට් කරනවා, ෆ්ලෙක්සර් මසල්ස් ඉන්හිබිට් කරනවා. මීඩියල් ට්‍රැක්ට් එකෙන් කරන්නේ neck and axial muscles ඉන්හිබිට් කරනවා කියලා දීලා තියෙනවා. මං හිතන්නේ ඒවනම් ලොකුවට වැදගත්කමක් නැහැ. නිකන් මතක තියාගන්න මේක මේන්ලි ඉප්සිලැටරල් කියන එකයි එක්ස්ටෙන්සර්ස් වලට සප්ලයි කරනවා කියන එකයි පටන් ගන්න මෙහෙම යන්නේ මේ විදියට කියන එක. හරි, ඊළඟට තියෙන රුබ්‍රොස්පයිනල් ට්‍රැක්ට් එක. රුබ්‍රොස්පයිනල් ට්‍රැක්ට් එකයි ඊළඟට අපි කතා කරන ටෙක්ටොස්පයිනල් ට්‍රැක්ට් එකයි ලොකු වැදගත්කමක් නැහැ මිනිස්සුන්ගේ. ඒ උනාට අපි කතා කරමු. රුබ්‍රොස්පයිනල් ට්‍රැක්ට් එක පටන් ගන්නේ මිඩ් බ්‍රේන් එකේ තියෙන රෙඩ් නියුක්ලියස් එක කියලා ග්‍රේ මැටර් බන්ඩල් එකක්. මේ නියුක්ලියස් ඔක්කොම වයිට් මැටර් අස්සේ තියෙන ග්‍රේ මැටර් බන්ඩල්ස්. මේකෙන් තමයි රුබ්‍රොස්පයිනල් ට්‍රැක්ට් එක පටන් ගන්න. මේ පින්තූරේ පෙන්නනවා වගේ මේන්ලි මේක කොන්ට්‍රලැටරල් යන්නේ. ඊට පස්සේ ඩික සෙට් වෙලා කොන්ට්‍රලැටරල් විදියට තමයි යන්නේ. අපි කලින් කතා කරා රෙටිකියුලෝ ස්පයිනල් ට්‍රැක්ට් එකෙන් ප්‍රොක්සිමල් මසල්ස් ලිම්ස් වල කන්ට්‍රෝල් කරනවා කියලා. ඒ වගේ මේ රුබ්‍රොස්පයිනල් ට්‍රැක්ට් එකෙන් තමයි ඩිස්ටල් මසල්ස් කන්ට්‍රෝල් කරන්නේ. ඒත් එක්කම ඉස්සෙල්ලා කතා කරා වෙස්ටිබියුලෝ ස්පයිනල් ට්‍රැක්ට් එකෙන් එක්ස්ටෙන්සර් මසල්ස් එක්සයිට් කරලා ෆ්ලෙක්ස් මසල්ස් ඉන්හිබිට් කරනවා කියලා. මේකෙන් කරන්නේ ඊට විරුද්ධ කාර්ය, එක්ස්ටෙන්සර්ස් ඉන්හිබිට් කරලා ෆ්ලෙක්සස් ස්ටිමියුලේට් කරන එක. මේක අයත් කියන්නේ මේක ලොකු වැදගත්කමක් නැහැ මිනිස්සුන්ගේ. ඒත් එක්කම මේකට සෙරිබ්‍රල් කෝටෙක්ස් එකෙන් මේකට මේ බලපෑමක් කරන්න පුළුවන් මේ රෙඩ් නියුක්ලියස් එක මත මේ වගේ ට්‍රැක්ට්ස් වලින් ක්‍රියා කළ. ටෙක්ටොස්පයිනල් ට්‍රැක්ට් එක පටන් ගන්න මම හිතන්නේ ඇනටොමි වල දැකලා ඇති. මිඩ් බ්‍රේන් එකේ පිටිපස්සේ තියෙනවා සුපීරියර් කොලිකියුලස් කියලා ස්ට්‍රක්චර් එකක්. කොලිකියුලස් දෙකක් තියෙනවා, ඉන්ෆීරියර් සුපීරියර්. ඔකේ සුපීරියර්කින් තමයි පටන් ගන්න. මේක මේ කොන්ට්‍රාලටරල් තමයි මේන්ලි, ඉප්සිලටරලුත් සමහර ප්‍රමාණයක් යනවා. මේකෙත් ෆන්ෂන් ලොකු වැදගත්කමක් නැහැ. පටන් ගන්න මේක ටෙක්ටොස්පයිනල් කියන්නේ මෙන්න මේ සුපීරියර් කොලිකියුලස් එක තියෙන්නේ. අපි මිඩ් බ්‍රේන් එකේ ක්‍රොස් සෙක්ෂන් එකක් බැලුවොත් ඒකේ ඇන්ටීරියම තියෙනවා ක්‍රොස් සෙරිබ්‍රා කියන එක. ඊට පස්සේ තියෙනවා සබ්ස්ටැන්ෂියා නියග්‍රා. ඊට පස්සේ තියෙනවා ටෙග්මෙන්ටම්. පිටිපස්සෙම තියෙනවා ටෙක්ටම් කියන කෑල්ල. ටෙක්ටම් කියන කෑල්ල තමයි මේ කොලිකියුලස් තියෙන්නේ. මම හිතන්නේ නියුරෝන්ටම් වල කරයි. ඒකෙන් තමයි ඒ සුපීරියර් කොලිකියුලස් කියන කෑල්ලෙන් තමයි පටන් ගන්න. ඒක තියෙන ටෙක්ටම් එකේ හින්දා මේකට ටෙක්ටොස්පයිනල් ට්‍රැක්ට් එක කියලා කියනවා. මේකේ ඇනටොමි පොත්වල සමහර ඒවා දීලා තියෙනවා. ඇහෙන් ඇෆරන්ස් ඇවිල්ලා මේ සුපීරියර් කොලිකියුලස් එකට. ඒ හින්දා විෂුවල් ස්ටිමියුලයි එක බැලන්ස් එක එන හැටි කෝඩිනේට් කරන්න බාධක වෙනවා කියලා මුලට ෆිසියොලොජි එකේ නම් ඒක තිබ්බේ නැහැ. හින්දා නිකන් මතක තියාගන්න. ඒත් එකම කියන්න ඕනේ මේ ට්‍රැක්ස් හතරම කෙලින්ම ඇල් මේ ඇන්ටීරිය හෝන් සෙල් එකේ ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒවා කරන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ගිහිල්ලා මේ වගේ වයිට් කොලම් එක ගිහිල්ලා වෙන මේ ග්‍රේ මැටර් එක ඇතුලේ කොහේ හරි තියෙන ඉන්ටර් නියුරෝන් එකක් එක සයිනැප්ස් වෙනවා. ඒ ඉන්ටර් නියුරෝන් කීපයක් මගින් හෝ එකක් මගින් තමයි ඇන්ටීරිය හෝන් සෙල් එකට බලපෑම එල්ල කරන්න පුළුවන්. ඒත් එක්කම කෙලින්ම ඇන්ටීරිය හෝන් සෙල් එකට යන්නත් පුළුවන්, අර විදියට වෙන්නත් පුළුවන්. එතකම අන්තිමන තව එකක් තියෙනවා. මේ අපේ මෙඩල් එකේ තියෙනවා ඉන්ෆීරියර් ඔලිවරි නියුක්ලියස් කියලා එකක්. අර අපි කියන්නේ පිරමිඩ්ස් දෙකයි ඔලිව්ස් දෙකයි තියෙනවා කියලා. ඒ ඔලිව්ස් දෙකේ තමයි ඉන්ෆීරියර් ඔලිවරි නියුක්ලියස් තියෙන්නේ.
මේක ඇත්ත මේකත් ෆංශල්ලි මිනිස්සුන්ගේ හිමස වැඩගත් නෑ. නමුත් ටිකක් වැදගත්, මොකද මේකෙන් සෙරිබෙල්ලම් එකට ෆයිබර්ස් යවනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් එන ෆයිබර්ස් සෙරිබෙල්ලම් එක කනෙක් කරන්නයි, සෙරිබෙල්ලම් එකෙන් එන ඒවා පල්ලෙහාට යවන්න මේක දායක වෙනවා. ඒත් එකම ඔලිවෝ ස්පයිනල් ට්‍රැක් කියල එකක් මේකෙන් පටන් ගන්න, එකත් ලොකු වැදගත්කමක් නෑ. නිකම් මතක තියාගන්න, ඉන්ෆිලිය ඔලිවර් නියවක්ලියස් එක තියෙන බෙඩල්ල එක, ඒකෙන් සිරිබෙල්ලම් එකත් එක්ක කනෙක්ෂන් එකක් හදනවා කිය. ඒත් එක්කම මෝට ලර්නිං වලදි ඒක වැදගත්වෙනවා කියන එක මතක තියාගන්න එච්චර. හරි, දැන් අපිට බලන්න තියෙන මෝට සිස්ටම් එකක් එක්සමින් කරන එකයි මෝට සිස්ටම් එක හැතින්න පුළුවන් ඩිසෝඩස් ගැන. අපි එක්සමින් කරනවට පළවෙනිටම බලන්න දෙකක් දෙවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මසල් පව එක, දෙවෙනි එක තමයි මසල් ටෝන් එක. මසල් පව එක කියන්නේ යම් මසල් ගෲප් එකකට මොකක් හරි මූවමන්ට් එකක් කරන්න තියෙන හැකියාව. ඒ කියන්නේ ලොකු රෙසිස්ටන්ස් එකකට අගේන්ස්ට් වුණත් මූවමන්ට් එකක් කරන්න තියෙන හැකියාවට තමයි මසල් පව එක කියන්නේ. මසල් ටෝන් එක කියන්නේ අපි මසල් එක ෆුල් රිලැක්ස් කරලා තියෙන අවස්ථාවක. ඒ කියන්නේ අපි හිතලා මසල් එක කන්ට්‍රැක්ට් නොකරන අවස්ථාවක වෙන කෙනෙක් ඇවිල්ලා ඒ මසල් එක කන්ට්‍රැක්ට් කරන්න ගියොත් ඒකට එරෙහිව යම් රෙසිස්ටන්ස් එකක් ප්‍රතිරෝධයක් දෙනවා. ඒක තමයි අපි මසල් ටෝන් එක කියලා කියන්නේ. ඒතකොට මසල් පව එක ගත්තාම දැන් මේ අපි මසල් පව එක මනින්නේ අපි හිතලා කන්ට්‍රැක්ට් කරන මසල්ස් වලනේ. එහෙනම් ඒ මසල් පව එකට බලපාන්න ඕන කැලිකී කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ මූවමන්ට් එක කරන්නේ අනිවාර්යයෙන්ම මෝටර් කෝටෙක්ස් එකේ ඒ ඒරියා එකෙන්. එතකොට ඒ මෝටර් කෝටෙක්ස් එක බලපානවා. ඒත් එක්කම මෝටර් කෝටෙක්ස් එකෙන් පල්ලෙහාට එන අර අපි කතා කරපු කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක බලපානවා. ඒත් එක්කම මේ මූවමන්ට් එක වෙන්නේ අර ස්පයිනල් කෝඩ් එකට ගියාට පස්සේ මේ වගේ හිල්ලා සයිනැප්ස් වෙනවනේ ඇල්ෆා මෝටර් නියුරෝන් එකත් එක්ක. ඊට පස්සේ ඇල්ෆා මෝටර් නියුරෝන් එකට ගෙනියන්නේ සිග්නල් එක. එහෙනම් ඇල්ෆා මෝටර් නියුරෝන් එක බලපානවා. ඒතර ප්‍රධාන කාඩු තුනයි. පළවෙනි එක තමයි මෝටර් කෝටෙක්ස් එක, දෙවෙනි එක තමයි කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ස්, ඊට පස්සේ ඇල්ෆා මෝටර් නියුරෝන්. එතකොට අපි මසල් පවර් එක ටෙස්ට් කරලා බලන්නේ මෝටර් කෝටෙක්ස් එකයි කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ටුයි ඇල්ෆා මෝටර් නියුරෝන් එකයි හරියට වැඩ කරනවද කියන එක. දෙවෙනි එක තමයි මසල් ටෝන් එක. මං මුලදිම කිව්වා මේ වීඩියෝ එකේ මසල් ටෝන් එකට මසල් ටෝන් එක එහෙම නැත්නම් අපි ෆුල් රිලැක්ස් කරලා තියෙන අවස්ථාවේ මූවමන්ට් පැසිව් මූවමන්ට් එකක් කරොත් ඒකට යන රෙසිස්ටන්ස් එකට බලපාන්නේ ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක. මොකද මතක ඇති මං කිව්වා ගැමා මෝටර් නියුරෝන් එකේ ක්‍රියාකාරීත්වයේ ඉන්න මසල් එක නිකන් අපි හිතලා කන්ට්‍රැක්ට් කරන්න නැති අවස්ථාවෙත්, ඒ කියන්නේ නිකන් තියෙනකොටත් මසල් එකේ යම් ටෙන්ෂන් එකක් තියෙනවා. ඔකට අපි ටෝන් එක කියන්නේ. එහෙනම් මසල් ටෝන් එකට බලපාන දේවල් තමයි පළවෙනි එක ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක හරියට තියෙන්න ඕනේ. ඒක උඩ නැත්තම් කීයටවත් මේ කෑලි ඇදුනා කියලා මේකේ යම් කන්ට්‍රැක්ෂන් එකක් එන්නේ නැහැ. ඒත් එක්කම ගැමා මෝටර් නියුරෝන් එක ඉන්ටැක්ට් තියෙන්න ඕනේ. මේක මෙතනින් කැපිලා ගියා නම් ටෙන්ෂන් එකක් තියෙන්නේ නැහැ, කියන්නේ ටෝන් එකක් තියෙන්නේ නැහැ. ඒත් එක්කම අපි කතා කරා අර කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ස් වගේම මේ ගැමා මෝටර් නියුරෝන් එකට ඉෆෙක්ට් කරන අනික් ට්‍රැක්ස් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා මේ කතා කරේ ට්‍රැක්ස් හතර. ඒවා ඒ ඉෆෙක්ට් එක හරියට තියෙන්න ඕන ටෝන් එක තියෙට නම්. ඔය කොහේ හරි අවුලක් ගියොත්, ඒ කියන්නේ ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එකේ අවුලක් ගියොත්, ගැමා මෝටර් නියුරෝන් එකේ අවුලක් ගියොත්, හරි ඩිසෙන්ඩින් ට්‍රැක්ස් වල අවුලක් ගියොත් හරි එක එක ඩිසෝඩර්ස් බලා ගන්න පුළුවන්. හරි, අන්න ඒ හින්දා තමයි අපි මසල් ටෝන් එකයි පව එකයි චෙක් කරන්නේ. එක එක තැන්වල ඩිසෝඩර්ස් ඩිසෝඩර් එකක් තියෙනවනේ චෙක් කරන්නේ. ඒක තියෙන්නේ කොතනද කියලා බලා ගන්න. මෙතන අපි පාවිච්චා කරන ටර්ම්ස් තුනක් තියෙනවා. මේ තුන හරියට දැනගන්න ඕනේ වෙනස මොකක්ද කියලා. පළවෙනි එක තමයි මසල් වීක්නස්. මසල් වීක්නස් එකක් කියලා කියන්නේ අපිට අවශ්‍ය මූවමන්ට් එක හරියට කරගන්න බෑ මසල් එකෙන්. එහෙම නැත්නම් අපි ඒකට පැරාලිසිස් කියලාත් කියනවා. ඒකට පැරීසිස් කියනවා. සම්පූර්ණම කරගන්න බැරුව භාගයට වගේ කරගන්න පුළුවන් නම් පැරීසිස් කියනවා, සම්පූර්ණම බැරි නම් පැරාලිසිස් කියනවා. කොහොම නමුත් මසල් වීක්නස් එක කියන්නේ ඒ කියන්නේ අපේ මූවමන්ට් එක අපිට ඕන විදිහට කරගන්න බෑ. ඒ කියන්නේ මේක මේ පැසිව් මූවමන්ට් එකක් ගැන හරි රෙස්ටිං ටෝන් එකක් ගැන හරි නෙමෙයි කතා කරන්නේ, අපි හිතලා කරන වෙලාවක් ගැන කතා කරන්නේ. එහෙනම් මේ වීක්නස් එක ඇති වෙන්න බලපාන්නේ මසල් පවර් එක අඩු වෙන එක. ඒ කියන්නේ මසල් වීක්නස් එකක් කොහේරි ඇති වෙනවා නම් ඒකට හේතුව වෙන්නේ මසල් පවර් එකට බලපාන සාධක. අර මෝටර් කෝටෙක්ස් එකයි කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එකයි ඇල්ෆා මෝටර් නියුරෝන් එකයි. ඊළඟට මේ වචන දෙකක් තියෙනවා, ෆ්ලෙක්සිබිලිටි ස්පැස්ටිසිටි කියලා. ෆ්ලෙක්සිබිලිටි කියන්නේ මසල් එක සම්පූර්ණයෙන් රිලැක්ස් කරලා තියෙන අවස්ථාවේ අපි පැසිව් මූවමන්ට් එකක් කරන්න බැලුවොත් ඒ මූවමන්ට් එකට එරෙහිව දෙන රෙසිස්ටන්ස් එක අඩුයි, සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුයි හෝ නැහැ. ඒ කියන්නේ මසල් ටෝන් එක 0 හරි අඩුයි හරි. ඒක තමයි ෆ්ලෙක්සිබිලිටි කියන්නේ. ස්පැසිටිසිටි කියන්නේ ඔකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මසල් එක නිකන් තියෙනකොට ලොකු මසල් ටෝන් එකක් තියෙනවා, ලොකු රිජිඩ් බවක් තියෙනවා. ඒක තමයි ස්පැසිටිසිටි කියන්නේ. එතකොට මේ මසල් එක නිකන් ඉන්නකොට එන ටෝන් එක, එහෙම නැත්නම් මසල් අපි කියන මසල් ටෝන් එකට බලපාන්නේ ගැමා මෝටර් නියුරෝන් එකයි
ස්ට්‍රේච් රිෆලෙක්ස් එකයි අර ඩිසෙන්ඩින් ට්‍රක්ස් නේ. එහෙනම් ස්පැස්ටික් හරි ෆ්ලක්සිඩ් හරි වෙන්නේ ඒවයි ප්‍රශ්නයක් හින්දා. එතකොට තව ටර්මිනෝලජි එකක් තියෙනවා, කවුරු හරි කිව්වොත් ෆ්ලක්සිඩ් පැරාලිසිස් කියන්නේ මසල් පව එකත් අවුල්, මසල් එකේ ටෝන් එකත් අවුල්. ස්පැස්ටික් පැරාලිසිස් කියන්නේ එහෙමයි. ඒ ටික වෙනස පොඩ්ඩක් මතක තියාගන්න. මොකද ප්‍රශ්නවල මේවා උත්තරව ලියන්න වෙනවා. ෆ්ලැක්සිඩිටි ඕන තැනට වීක්නස් එහෙම ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒත් එක්කම තව වචන දෙකක් තියෙනවා. එක තමයි හයිපටෝනියයි හයිපෝටෝනියයි කියලා. තේරුම් ගන්න ලෙසිනේ, හයිපර්ටෝනියා කියන්නේ ටෝන් එක වැඩි, හයිපෝටෝනියා කියන්නේ ටෝන් එක අඩුයි. දැන් අපි බලමු මේ ලීෂන් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන තැන් දෙකක් තියෙනවා. අපි කියවන්නේ මේකේ අප මෝටර් නියුරෝන් කියනවා මෙන්න මේ මුළු ට්‍රැක්ට් එක ඇල්ෆා මේ මෙතන ඇන්ටීරියර් හෝන් සෙල් එකට එනකම්, මේ කියන්නේ මෙතනට එනකම් අප මෝට නියුරෝන්, ඊට පස්සේ ලෝ මෝට නියුරෝන් කියලා කිව්වා කියවනේ. එතකොට අපි බලමු මොකක් හරි ලීෂන් එකක් ඇවිල්ලා මෙන්න මේ මේක නියුරෝන් එක වෙකන මේ වයන්නේ, මේක මෙතනින් කැපුණ. එතකොට මොනවා වෙයිද? මේක මෙතනින් කැපුණා කියන්නේ මෙතනින් එහාට ඇල්ෆා මෝට නියුරෝන් එක ඇක්ටිව් වෙන්නේ නැහැ. ඇල්ෆා මෝට නියුරෝන් එක ඇක්ටිව් වෙන්නේ නැත්නම් කීයටවත් අපිට මසල් එකේ මූවමන්ට් එකක් කරන්න බෑ. ඒ කියන්නේ මසල් වීක්නස්. හරි, ඒ කියන්නේ පැරාලිසිස් තියෙනවා. එක එක. දෙවෙනි එක තමයි මෙතනින් කැපුණා කියන්නේ ගැමා මෝට නියුරෝන් එක ගිහිල්ලා අර අපි කතා කරපු වැඩේ කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක ඇති කරන වැඩේ කරන්නේ නැහැ. එහෙම වුණා කියන්නේ මොකද්ද? ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක ඇති කරන වැඩේ කරන්නේ නැත්නම් එතන ටෝන් එකක් තියෙන්නේ නැහැ මසල් එකට. එතකොට ඒක හයිපොටෝනියා, එහෙම නැත්නම් ෆ්ලැක්සිඩ්. එතකොට මෙන්න මෙහ ලෝව මෝටර් නියුරෝන් ලීෂන් එකක් වුණාම ඇති වෙන කන්ඩිෂන් එකට අපි කියනවා ෆ්ලැක්සිඩ් පැරාලිසිස් කියලා. හරිනේ. ඒත් එක්කම අපි අර කතා කරන්නේ රිෆ්ලෙක්සස් ගොඩක් ගැන. දැන් අපි ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක ගැන කතා කරා, ඩීප් ටෙන්ඩන් රිෆ්ලෙක්ස් එක ගැන කතා කරා. ඒ එක රිෆ්ලෙක්ස් එකක්වත් ලෝව මෝටර් නියුරෝන් ලීෂන් එකක් වුණොත් තියෙන්න බෑ. හරි, ඒ රිෆ්ලෙක්සියා කියලා කියනවා එකට. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ රිෆ්ලෙක්සස් නෑ රිඩියුස් ඔ ඇබ්සෙන්ට් කියලා කියන ගමන්ම ලෙක්ෂන් නෝට් එකේ කියලා තියෙනවා ප්ලාන්ටර් රිෆ්ලෙක්ස් එකයි සුපර්ෆිෂල් ඇබ්ඩොමිනල් රිෆ්ලෙක්ස් එකයි තියෙනවා කියලා. මේකට හේතුව නම් මම තාම හොයාගන්න බැරි වුණා. කවුරු හරි දන්නවා නම් මටත් මෙසේජ් එකක් දාන්න. ඒත් එක්කම ස්පොන්ටේනියස් මසල් කන්ට්‍රැක්ෂන්ස් එක නෑ ෆැසිකියුලේෂන්සුත් ඇති වෙනවා කියලා කියනවා මේ ලෝව මෝටර් නියුරෝන් ලීෂන් එකේ. අනිත් වැදගත්ම දේ තමයි මේ මසල් වේස්ටින් කියන එක. සාමාන්‍යයෙන් මසල් එකක් වැඩ කරන්නේ නැති වුණාම ඒක ෂය වෙලා යනවා. හරි, ඒත් එක්කම මසල් එකට නර්ව් එකක් නර්ව් සප්ලයි එක නැති වුණාම එතකොට කොහොමදක වැඩ කරන්නේත් නැහැ නේ. නර්ව් සප්ලයි එක නැහැ කියන්නේ මසල් එක කොයි වෙලාවකවත් එක්සයිට් වෙන්නේ නැහැ. එහෙම වුණාමත් මසල් එක ෂය වෙලා යනවා. ඒකට අපි කියනවා ඩිස්යූස් ඇට්‍රොෆි කියලා. ඒකත් මේ ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එක දැක් ගන්න පුළුවන්. එතකොට ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකක් කියන්නේ ස්පයිනල් කෝඩ්ඩෙන් එළියට එන ඇල්ෆා මෝටර් නියුරෝන්, ගැමා මෝටර් නියුරෝන් ආදී නර්ව්ස් තියෙන නර්ව් එකක් කැපෙනවා කියන එකට තමයි. හරි, එතකොට උදාහරණයක් විදිහට බ්‍රැකියල් ප්ලෙක්සස් ලීෂන් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් රේඩියල් නර්ව් ලීෂන් එකක් වුණා, තල්න නර්ව් ලීෂන් එකක් වුණත් ඔය අපි දන්න නර්ව්ස් තියෙනවානේ ඒවයි ලීෂන් එකක් වෙනවා කියන්නේ ගොඩක් වෙලාවට ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකක් තමයි. දෙවෙනි එක තමයි අපි කතා කරන්නේ අප මෝටර් නියුරෝන් ලීෂන් එකක් කියන්නේ මොකද්ද කියන එක. එතකොට අප මෝටර් නියුරෝන් ලීෂන් එකක් කියන්නේ මෙන්න මේ කෑල් තැනට උඩින් තියෙන ඕනම තැනක ලීෂන් එකක් આવුත් මේ තියෙන කොරෝනා රේඩියේටරයි කියේ. හරි, ඉන්ටර්නල් කැප්සියුල් එක මෙන්න මෙහෙම ගත්තොත් ඉන්ටර්නල් කැප්සියුල් එකේ හරි, එහෙම නැත්තම් මෙහෙම ඇවිල්ලා බ්‍රේන් ස්ටෙම් ලෙවල් එකේ හරි, මෙඩල්ලා එකේ හරි, ස්පයිනල් කෝඩ් එකේ හරි, කොහේ හරි ලීෂන් එකක් આવොත් ඒකට අපි කියනවා අප මෝටර් නියුරෝන් ලීෂන්. එතකොට මේවයි ඩැමේජ් වෙන්නේ කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ස් විතරක් නෙවෙයි, මෙතනට උඩ තියෙන අනිත් ට්‍රැක්ස්, ඒ කියන්නේ අපේ කතා කරපු එක්ස්ට්‍රා පිරමිඩල් ට්‍රැක්ස් උත් එන්නේ අප මෝටර් නියුරෝන් ගණයට. හරිද, ඒ ඔක්කොම ඩැමේජ් වෙනවා ලීෂන් එකේ හැටියට. එතකොට අප මෝටර් නියුරෝන් ලීෂන් එක ලක්ෂණ අපි බලමු. අප මෝටර් නියුරෝන් ලීෂන් අපි දන්නවා අර ඩිසෙන් වෙන ට්‍රැක්ස් වලින් තමයි අපේ විශේෂයෙන්ම කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එකෙන් තමයි අපි හිතලා කරන මූවමන්ට්ස් පාලනය වෙන්නේ කොහොමද වෙන්නේ කියන එක. එතකොට කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක කැඩිලා නම් අපිට හිතලා මූවමන්ට් එක කරන්න බෑ. එහෙනම් එතන මසල් වීක්නස් එනවා. හරිද, ඒත් එක්කම මං හිතන්නේ මතක ඇති අපි කතා කරා ගැමා මෝටර් නියුරෝන් එකට ඩිසෙන්ඩින් ට්‍රැක්ස් වලින් එන සමස්ත බලපෑම ඉන්හිබිටර් කියලා. එතකොට මේ ඉන්හිබිටරි බලපෑම නැති වුණ ගමන් ගැමා මෝටර් නියුරෝන් එක වැඩිපුර වැඩ කරනවා. එහෙම වුණාම ගැමා මෝටර් නියුරෝන් එකෙන් මොකද්ද කරන්නේ? සාමාන්‍ය අවස්ථාවේදී මසල් එකේ ටෝන් එක පවත්වාගෙන යන එක. වැඩිපුර වැඩ කරන්න ගියපු ගමන් ටෝන් එක වැඩි කරනවා. ටෝන් එක වැඩි කරනවා කියන්නේ ස්පැස්ටික් වෙනවා. ඒත් එක්ක මසල් වීක්නස් තියෙනවානේ. එතකොට පැරාලිසිස්ත් තියෙනවා. ස්පැස්ටික් පැරාලිසිස්. හරිද? එතකොට ටෝන් එක වැඩි කරන එක තමයි හයිපර්ටෝනියා කියන්නේ. ඒත් එක්කම අපි දන්නවා රිෆ්ලෙක්සස්, ඒ කියන්නේ ස්ට්‍රෙච් රිෆ්ලෙක්ස් එක, ඩීප් ටෙන්ඩන් රිෆ්ලෙක්ස් එක, ඔය වගේ රිෆ්ලෙක්සස් සාමාන්‍යයෙන්
යම්දුරකට ඉන්හිබිට් කල පවත්වගෙන ඔය ඩිසෙන්ඩින් ට්‍රක්ස් වලින් ඒ ට්‍රක්ස් ටික අපමෝට් නිියවරෝලේෂණයක් කියන ට්‍රක්ටික යනවාන කැපෙනවන එහනම් රිෆලෙක්ස් එක්සජරේට් වෙනවා කියැන වැඩිපුර වැඩකට ට්‍රේ රිිෆලෙක්ේ ගොඩක් වන්නපුල ඒවගේ දේව දැන් අපි කියන ේ ිෆලෙක්කද පොඩි මූමට යන්න වෙන්න දැන් අපි බයිසප්ක බයිසප්කට ගහපු ගම අර මේ මේකෙන් නහමක ගක්ම සෙන්ිමට දෙකතුන මූමට යන්න වෙන්න මේ අවස්ථාව සෙන්ිට පහයක මූමටක් ෆෙක්ෂණ එකක් දැක්ගන්න පුළුව එක්කම මසල් වේස්ටිං වෙන්න නෑ මොකද උඩින් සිගනල් ලාව නැති වුණට ඇල්ප මෝට නිියවරෝන් එක ගැම මෝට නිියවරෝන් එක ඇක්ටි වෙලා තියන ඒවටක්සි දෙයක් වෙලා නෑ ගැම මෝට නිියරෝන් එක වැඩිපුරත්තක වැඩගන්නවා ගැම මෝට නිියරෝන් එක හිම සිගනල් යන හිද මසල් වේස්ටිං වෙන්න නෑ ඒත් තව පැහැදිලි කරන්න ඕන දෙයක්තුම ක්ලෝනස් කියන ලක්ෂණේ ක්ලාස් නයි ප්‍රීෆලෙක්ස් එක කියන එක මෙවත් දැක්ගන්න පුළුවන් ක්ලෝනස් කියන්නේ මේ වගේ ලෙඩ්ඩෙක්ක අපි උදාහරණයක් දෙයක් හිතන්නකෝ කකුල යටි පතුල අරගෙන එක ඩෝසි ෆ්ලෙක්ස් කරා කියලා එකල අතෑඩිය ගමන් එක පැද්දි 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 දිනන නිකන් ට්‍රෙම එකක් වගේ ක්ලාස් නයිෆ් රිෆ්ලෙක්ස් එක එහෙම නැත්නම් ක්ලාස් නයිෆ් ඉෆෙක්ට් එක කියලා කියන්නේ අපි හිතන්නකෝ මේ කකුලක් නියකින් බලෙන් ෆ්ලෙක්ස් කරන්න හදනවා කියලා එතකොට මුලදී අමාරුයි ෆ්ලෙක්ස් කරන්න ඊට පස්සේ රෙසිස්ටන්ස් එක අඩු වෙනවා මේ වයින ෆිසියොලොජිකල් බේසිස් එක ඇතන පැහැදිලි ගන්න අපිට එන්නේ ජස් දැනගන්න අප මොට් ලිමිටෝන් ඩිෂන් එකද මේවද දැක් ගන්න පුළුවන් කියලා ඒත් එක්කම අපි අර පාකින්සන් වගේ ලෙඩක් කතා කරනකොට නම් තව එනවා ලෙඩ් පයිප් රිජිඩිටි ට්‍රෙමර්ස් ක්ලාස් නයි රිජිඩිටි ඔයගොල්ලෝ ගොඩක් දේවල් තියෙනවා නිකන් දැනගන්න මේවයි වීඩියෝස් තියෙනවා YouTube එකේ ඒවා බලවත් බලන එක මම හිතන්නේ මතක තියාගන්න හොඳයි අන්තිම අනිත් එක තමයි දැන් අප මොට් නියුරෝන් ඩිෂන් එක එදි එන්න පුළුවන් අර අපි කතා කරන්නේ ඉස්සෙල්ලා ප්‍රිමිටිව් රිෆ්ලෙක්සස් වගේක් අර මොරෝ රිෆ්ලෙක්ස් එක සක්ලින් ඒවයි මොරෝ සක්ලින් එහෙම නැති වුණත් අපි මම හිතන්නේ මතක ඇති කතා කරා ඒවා අවුරුද්දකින් විතර නැති වෙලා යන්නේ ඒ පොඩි ළමයාගේ කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක වර්ධනය වෙනවත් එක්කම කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එකෙන් එන්නේ රිෆ්ලෙක්ස් ඇති වෙන එක නවත්වනවා කියන එක. ඒකෙන් තමයි හින්තම අවුරුද්දකින් විතර නැතිලා යන්නේ. බැබින්ස්කීටත් අවුරුද්දකින් විතර නැතිලා යන්නේ ඒ හින්දා. නමුත් දැන් අපර් මොට් නියුරෝ ලීෂන් එකක් වුණත් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක එතන කනෙක්ෂන් එක නැති වෙනවනේ. එතකොට එන්නේ බැබින්ස්කි සයින් එක වගේ ප්‍රිමිටිව් රිෆ්ලෙක්සස් ආයෙන්න පටන් ගන්නවා. බැබින්ස්කි සයින් එක කතා කරන්නේ ආයෙ කතා කරන්න යන්න ඕනේ නැහැ නේ. එතකොට බැබින්ස්කි සයින් එක ඇති වෙන්නේ කොහොමද කියන එක ඕනනම් උදාහරණයක් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර ඕක වෙන්නේ කකුලේ ලැටරල් පැත්තට මොකක් හරි ස්ටිමියුලේෂන් එකක් දුන්නාමනේ. මෙන්න මේ සෙන්සරි සිග්නල් එක කෙලින්ම යනවා ස්පයිනල් කෝඩ් එකට. ස්පයිනල් කෝඩ් එකේ නෝ මේ සිග්නල් එක යන්න පුළුවන් පැති කොටකට L3 4 5 S1 වගේ පැති කොටකට යන්න පුළුවන්. දැන් S1 එකෙන් තමයි මේ normal reflex එක, කියන්නේ flexor plantar reflex එක ලබලා දෙන්නේ. S1 එකෙන් ගිහිල්ලා මේ පැත්තට contract කරනවා. සාමාන්‍ය මිනිස්සෙගේ කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එකෙන් මේ සෙන්සරි සිග්නල් එක L3 4 5 වලට යන එක වළක්වලා තියෙනවා. යවුණත් ඒ රියක්ෂන් නැක ඇති වෙන එක වළක්වනවා. නමුත් කෝටිකෝ ස්පයිනල් ට්‍රැක්ට් එක කැපුණ ගමන් මේ ඒ වළක්වන මෙකනිසම් එක නැති වෙනවා. එතකොට L4 L5 ඇක්ටිවේට් වෙලා ඒවයින් සිග්නල් යවනවා උඩ ડોසි ෆ්ලෙක්ෂන් කරන මස්සල්ස් වලට. එතකොට ඒවා ડોසි ෆ්ලෙක්ස් වෙනවා. එහෙනම් මෙහෙම පොසිටිව් බැබින්ස්කි සයින් එකක් හම්බෙනවා. හරි තව එක කන්සෙප්ට් එකක් තියෙනවා. ඒකට කියන්නේ ස්පයිනල් කෝඩ් ට්‍රාන්සැක්ෂන් එකදී ඇති වෙන ස්පයිනල් ෂොක් කියලා දෙයක්. ඒ කියන්නේ හිතන්න ස්පයිනල් කෝඩ් එක කොහෙන් හරි කැපුණොත් තනි කරම කැපිලා ගියොත් අපි එක්ස්පෙක්ට් කරන දැන් මේක අපර් මොටර් නියුරෝන් ලීෂන් එකන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලෝ මොටර් නියුරෝන් ලීෂන් එකද හම්බුණ මස් ෆ්ලැක්ස් හිට් පැරලිසිස් මේ අපර් මොටර් නියුරෝන් ලීෂන් එකද හම්බුනේ සෝරි spastic paralysis එතකොට reflex වැඩිපුර එන්නේ නැපා ඒ වගේ ලක්ෂණ ඒ කියලා. හැබැයි ඇත්තටම බැලුවොත් මිනිස්සෙගේ දවස් 14ක් විතර යනකම් අපි හිතුවත් spastic paralysis වෙන්න ඕන කියලා muscle එකේ එන්නේ flaccid paralysis. ඒ කියන්නේ lower motor neuron එක කැපුවා වගේ ලක්ෂණ. ඒත් එක්කම කිසිම reflex එකක් වැඩ කරන්නේත් නැහැ. ඒකට හේතුව විදියට කියනවා සාමාන්‍යයෙන් spinal cord එකේ තියෙනවනේ අපේ descending tracts හරියද? ওই descending tracts වලින් එවනවනේ එක එක signal A5 ඒවයින රිෆ්ලෙක්සස් මොඩියුල රෙගියුලේට් කරන්නේ. ඒව නැති වුණාම රිෆ්ලෙක්ස් වල ටිකක් කල් යනකම් තනියම ස්වාධීනව වැඩ කරන්න බැහැලු. අන්න එහෙම වෙන හින්දා යම් කාලයක් යනවා ඒ රිෆ්ලෙක්ස් වල ඇඩැප්ට් වෙලා තම ස්වාධීනව වැඩ කරන්න. ඒක තමයි මේ කියලා තියෙන මේ බොම්බාඩ්මන්ට් ගොඩක් දේවල් කියලා තියෙනවා. කොහොම හරි අර ඩිසෙන්ඩින් ඇන් ට්‍රැක්ස් වලින් එන බලපෑම නැතිවීමත් එක්ක ඒ ඉන්ටර් නියුරෝන් වලට එන බලපෑම නැතිවීමත් එක්ක යම් කාලයක් යනවා
ඒ රිිෆලෙක්ස් වැඩ කරන්න එහින්ද ශොක් පිරිියට් එකේදී අපිට බලාගන්න පුළුවන් කිසිම රිිෆලෙක්ස එකක් නෑ මසල් ටෝන් නෑ පරලසිස් ඇනස්තීජයගෙන් සෙන්සරිත් නැහැ පෙරිස්ටලෝසි තෝල්සිස් වගේ දේවල් වෙන්නෙත් නෑ බ්ලඩ ඇන් රෙක්ටර් රිිෆලෙක්ස් ඇප්සන් එහින්ද සාමාන්‍යෙන් දන්නවා මික්කියරේෂන් රිිෆලෙක්ස එකෙන් තම බ්ලඩ එක අයින් කරන්නේ එතකොට බඩේක තියෙන යුරි නයින් කරන්න තොට මේමගේ පේෂන් කෙනෙක්ගේ බ්ලඩේක යුරි නයින් වෙන්න හිද කැත්තිර රයිස් කරන්න වෙනවා ඒත් එක්ම ස්වටින් වෙන්න මොදක සිම්පතරික් කන්ටරෝල් එක තියන්නේ එතක බ්ලඩ ප්‍රශ එන්නෙත් නෑ කියන මොක බැර රිිප් රිිෆලෙක් එකගේ රිිෆලෙක්ස් නැතිවෙලා තියෙන ස්පයින ශොක් පිරිියඩ් එකති හරි ඒට පස්සේ ස්වයින ශක් පිරිියට ගියාම එක නිර දවස් දාහතර ගියාම අන්න එතකොට අප මෝ නිියරෝන් ලිෂන් එක ලක්ෂණටික පේනවා බඩ රිෆලෙක් ඔක්කොමේනවා ඒත් එක්කම රිෆලෙක්ස් තියෙනවා අර මේ ඩිසන්ින් ට්‍රක්සල බල පෑම නැති හිද රිෆලෙක්ස් වැඩිපුරත් ක්‍රියා කරන එත් එක්කම ආට ස්පයින ශක් පිරිියට් එකේ තියෙන මේ මාස් රිෆලෙක්ස් කියල දෙයක් මේක වෙන්න මෙ මහිතන්නක දැන් බෙල්ල හරි ස්පයිනල් ශක් ස්පයිනල් කෝඩ් ලිෂණයක් වුණා කියලා එතකොට වෙන්නේ කියන හර ඩිසෙන්ඩිං වල බලපෑම් නැති හින්ද මේ ඇතුළ තියෙන ඉන්ටනියරෝන්ස් අලුත් අලුත් කනෙක්ෂන්ස් හදාගන්නවා කියලා ඒ හින්ද තම ඉරේඩියේෂන් ගැන ස්ටිමියලයි දැන් උදාහරණයක් විදිහට හිතුවොත් අපි හිතුවොත් අතෙන් එන ස්ටිමියලස් එක සාමාන්‍යයෙන් අතේ තියෙන රිෆලෙක්ෂයක් ඇක්ටිව්නි කරන්න ඕන එහෙම නැතුව ඒ ස්ටිමියලස් එක කකුලට අරහමේට යන්න පුළුවන් විදිහට අලුත් කනෙක්ෂන් සදා ගන්නවා ඒ හින්දා මොකක් හරි එක ස්ටිමියලස් එකක් හින්දා උදාහරණයක් විදිහට නොක්ෂස් ස්ටිමියලස් කියන්නේ පේන් ස්ටිමියලස් එකක් හින්දා නෝමලි විද්‍රෝවල් රෙස්පොන්ස් එකක් හම්බෙනවානේ ඊට අමතරව බ්ලඩ එක ඉවැකිවේට් කරනවා ඊට පස්සේ ඩෙෆිකේෂන් වෙනවා සෙටින් වෙනවා පැල වෙනවා ඒ ගොඩක් දේවල් වෙනවා මේකම සෙන්සරි වලත් වෙනවා උදාහරණයක් විදිහට අපි ගත්තොත් මිනිස්සෙක්ගේ ස්පයිනල් කෝඩ් ලීෂන් හාෆ් භාගයට ලීෂන් එකක් වෙලා පේන් ෆයිබර්ස් මොකක් හරි ඩැමේජ් වුණොත් හරි ඇතුලේ මොකක් හරි දෙයක් නැත්නම් පේන් ෆයිබර්ස් ඩැමේජ් වුණොත් ඒවට පුළුවන් ටච් ඇෆරන්ස් ඒ කියන්නේ ස්පර්ශය සම්බන්ධ ඇෆරන්ට් එන තැන්වල තියෙනවනේ ඒවයි ස් වර්ග තුනක් තියෙනනි ෆස්ට ෝඩ නිියරෝන් එක තියන රිසප් එක ඉඳලා ස්පයිනල් කෝඩ් එකට සකන් ෝඩ නිියරෝන් එක තර්ඩ ෝඩ කියන තකොට පේන් ෆස්ට ෝඩ නිියරෝන් එකට ඇවිල්ල ටච්චක දල් සකන් ෝඩ නිියරෝන් එකත් එකක් ස්පයිනප්සය කදාගන්න පුළා එහෙමනොත්මකක්ද වෙන්නේ එහෙම තන් ටච්චකට දාල එකක් ඇවිල්ල පේන එකට දාල එකට වෙන්න පුළා එහම ටච්චක දාල එකක් පේන එකට දාල සකන් ෝඩ නිියරෝන් එකත් එක සයිනප් නොත් වෙන්නේ සාමාන්‍යෙන් අපි අතක් කැල්ලුව කියලා වේදනාවක් ඇති වෙන්නේ නැහැ මෙහිම් පේෂන්ට් කෙනෙක් ඇල්ලුව ගමන් රිදෙන්න පටන් ගන්නවා. ඕකම වෙන්න පුළුවන් මිනිස්සෙක්ට බර්න් ඉන්ජරි එකක් වුණොත් හැම වෙලේ ඒකෙන් සෙක්‍රේට් කරන එක ෆැක්ටර්ස් ඉඳ මේ දීම වෙලා ඒක මේකට අපි කියනවා නර්ව්ස් ස්ප්‍රවුටින් කියලා. මේ දීම වෙලා සාමාන්‍යයෙන් ඇල්ලුව ගමන් රිදෙන්න වගේ ඇති වෙන්න පුළුවන්. ඒක නිකන් එක්ස්ට්‍රා පොයින්ට් එකක් විදිහට දැනගන්න. හරි. ඊළඟට බලමු මේක තියෙන වැදගත්ම කැලල මොකක්ද කියලා. ඒක තමයි මේ ලීෂන් එකක් ඇති වෙන සයිට් එක අඳුරගන්න එක. මේ ලීෂන් ඇති වෙන්න පුළුවන් සයිස් ගොඩක් තියෙනවා නේද? කෝඩෙක්ස් එකේ, මෙතන ඉන්ටර්නල් කැප්සියුල් එකේ, බ්‍රේන් ස්ටෙම් එකේ, ස්පයිනල් කෝඩ් එකේ, එහෙම නැත්නම් ලෝ මෝටර් නියුරෝන් එකේදී. අහ් එක එක අරන් බලමු. දැන් හිතන්න මෙහෙම ඉන්ටර්නල් කැප්සියුල් එක කියන්නේ මේ ෆයිබර්ස් ඔක්කොම තියෙන මෙන්න මෙතන මේ ෆයිබර්ස් තියෙන ඔක්කොම යන්නේ අපි කියවන එක තුනි තැනකින් කියලා එතනට අපි ඉන්ටර්නල් කැප්සියුල් එක කියවනේ. අනතනින් කැපුණා. එහෙම කැපුණ ගමන් මොකද්ද වෙන්නේ? දැන් මේ පැත්තෙත් මෙහෙම කැලලක් තියෙනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකේ නෝමලි දිර තියෙනවා. එහෙම වුණාම වෙන්නේ මේ කෝටිකෝස්පයිනල් ෆයිබර්ස් ඔක්කොම කැපෙනවා. මේවා ඉන් අපි කියවනේ ඉෆෙක්ට් එක තියෙන කොන්ට්‍රාක්චුවල් සයිඩ් එකට. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට කියලා. එතකොට ප්‍රතිවිරුද්ධ පැත්තට යන ඔක්කොම කෝටිකෝස්පයිනල් ට්‍රැක්ට් ෆයිබර්ස් ටික කැපෙලා. එහෙනම් ප්‍රතිවිරුද්ධ පැත්තට අපිට හිතලක් මූව්මන්ට්ස් කරන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් මසල් වීක්නස් එහෙම නැත්නම් මසල් පැරලිසිස් වෙනවා. ඒ කියන්නේ හඩියටම ඇඟෙන් භාගයක් පැරලිසිස් වෙනවා. ඒකට අපි කියනවා හෙමිප්ලීජියා කියලා. හෙමිප්ලීජියා. ඒ කියන්නේ 1 half of the body including upper limb එකයි lower limb එකයි මසල් වීක්නස් එක එහෙම නැත්නම් මසල් පැරලිසිස්. මේකෙදි මසල් ටෝන් එක සාමාන්‍යයෙන් normal තියෙන්නත් පුළුවන් මොකද මෙතනින් internal capsule එකේ ගියා කියලා අර අනෙක් descending tracts extra pyramidal tracts වලට ලොකු ප්‍රශ්නයක් නොවන හින්දා ඒත් ඒක හරියට කියන්න බෑ මොකද extra pyramidal tracts වලටත් cortex එකකින් සම්බන්ධතා තියෙන හින්දා හරි ඊළඟට වෙන්න පුළුවන් අපි හිතමු thoracic level එකේ ලීෂන් එකක් වුණා ඒ කියන්නේ spinal cord එකේ ලීෂන් එකක් වුණා thoracic level එකේ එහෙම වුණ ගම එතනින් යටට පැති දෙකේම corticospinal fibers කැපිලා. එහෙනම් එතනින් ඒ කැපුණ තැනින් යට කිසිම මේ movement එකක් කරගන්න හැකියාවක් නැහැ. එතනින් යට upper motor neuron lesion එකට සාමාන්‍යයෙන් පේන ලක්ෂණ පේනයි. ඒ කියන්නේ spinal shock period එකක් එයි. ඊට පස්සේ spastic paralysis එක එන්න, ඒ වගේ දේවල් reflexes වැඩි වෙන්න, වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා
ඒකට අපි කියනවා පැරාප්ලීජියා කියලා සාමාන්‍ය තොරසික් කෝඩ්ලීෂන් එකද තොරසික් කෝඩ්ලීෂන් එකක් වුණා කියන්නේ බ්‍රැකියල් ප්ලෙක්සස් එකෙන් අපර් ලිම්ස් වලට දෙන. එතකොට ඒකට දීලිවරයි ලෝවර් ලිම්ස් වලට තමයි ඇෆෙක්ට් එක වෙන්නේ. ඊළඟට අපි බලමු මේකේ ලීෂන් එකක් වුණොත් මෙන්න මේ හරිය බ්‍රේන් ස්ටෙම් එක හරිය ලීෂන් එකක් වුණා කියලා හිතන්නකො. බ්‍රේන් ස්ටෙම් එක හරිය ලීෂන් එකක් වුණොත් වෙන්නේ මේ වගේම තමයි. මෙතනින් පල්ලෙහා කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. එතකොට බ්‍රේන් ස්ටෙම් එක කියන්නේ අපර් ලිම්බ් වලට ගිහිල්ලත් නැහැ, තාම ලෝව ලිම්බ් වලට ගිහිල්ලත් නැහැ, කිසිම දෙයක් වෙලා නැහැ නේ. බෙදිලා ගිහිල්ලා නැහැ නේ. එහෙනම් සාමාන්‍ය මුළු ලිම්බ්ස් අතරම ඇතුළු මුළු ඇඟේම වගේ අපර් මෝටර් න්‍යූරෝන් ලීෂන් එක ලක්ෂණ පෙන්වෙනවා ස්පයිනල් ෂොක් පීරියඩ් එකෙන් පස්සේ. ඊට පස්සේ ඔන්න මේක වැදගත්. හිතන්න මේ පේෂන්ට් කෙනෙක් වාට දීලා තියෙනවා එයාගේ එක අතක් හෝ එක කකුලක් එක පැත්තක එක අතක් හෝ එක කකුලක් විතරක් පණ නැහැ. එහෙම වුණොත් කොහොමද හිතන්නේ? දැන් එක අතක් පණ නැහැ කියන්නේ කකුල් ඒ පැත්තේ කකුල වැඩ අත පණ නැහැ කියන්නේ අනිවාර්යෙන් අර හෙමිප්ලීජියා එකක් වෙන්න බෑ නේ. කියන්නේ ඉන්ටර්නල් කැප්සියුල් වෙන්න බෑ. මොකද කකුල හෝ අතෙන් දෙකෙන් එකක් වැඩනේ. ඒත් එක්කම ඒ ලෙවල් එකෙන්ම යන අනික් අත වැඩ කියන්නේ කොහොමද මේ ස්පයිනල් කෝඩ් එකේ ලීෂන් එකක් වෙන්නත් බෑ. එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අතට සප්ලයි එක තියෙන තැන ප්‍රශ්නය. එහෙනම් මේක අනිවාර්යෙන් ලෝව මෝටර් ලීෂන් එකක් වෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ වගේ තැනකින් කැපුණොත් කියන්නේ එක න්‍යූරෝන් එකක් විතර නෙවෙයි අතට යන හැම ෆයිබර් එකම එක බ්‍රැකියල් ප්ලෙක්සස් එක ගත්තොත් ඒ පැත්තේ අතට සප්ලයි කරන බ්‍රැකියල් ප්ලෙක්සස් එකෙන්නේ ලෝ මෝට න්‍යූරෝ ලීෂන් එකක් විදිහට මේ බ්‍රැකියල් ප්ලෙක්සස් එකම කැපිලා ගියොත් අනිවාර්යෙන් ඒකට පැරලිසිස් වෙනවා. ඒ වගේ එකක් තමයි කියන්නේ. ඒකට අපි කියනවා මොනොප්ලීජියා එකක් කියලා. මෙතනනේ මොනොප්ලීජියා. ඒ ටික තමයි අපිට මේලි මේ මෝටර් සිස්ටම් එකේ කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම තව ලෙඩ ටිකක් තියෙනවා. අර අපි අපලිම් ලෝවලිම් වල කතා කරපු කාපල් සනල් සින්ඩ්‍රෝම්, අල්නා නර්ව් සින්ඩ්‍රෝම් ඒවා බලාගන්න. මොකද ඒවා මම කලිනුත් කතා කරලා තියෙන හින්දා ලොකුවට කතා කරන්න යන්නේ. ඊට පස්සේ මෙතනින් එහාට ලෙක්චර් එකක් තියෙන්නේ ලෙඩ ටික. ඒ ටික බලාගන්න හොඳට. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් හින්දා හරි. එහෙනම් එච්චර තමයි මෝටර් සිස්ටම් එකේ කතා කරන්න තියෙන්නේ.